හරිද? මොකක් හරි තියලා දීලා තියෙන ශේනියක්. ශේනියක් කියන්නේ සංඛ්‍යා පේලියක්. මේක ගුණෝත්තර ශේනියක්ද කියලා බලන්නේ කොහොමද කියලා කිව්වා. දී ඇති ශේනියේ අනුයාත පදයුගල් ගන්න. මම මේ පාඩම ආයේ මුලින්දන් කියනවා පොඩ්ඩක් ඈ. අනුයාත කියන්නේ එක ළඟ තියෙන පදයුගල් ගන්න. අරගෙන පසුපදේ පෙරපදයෙන් බෙදෙනවා. එහෙම පසුපදේ පෙරපදයෙන් බෙදුවහම එකම උත්තරයක් එනවා නම් අපි ඒකට කියනවා ගුණෝත්තර ශේනිය. හරිද? දැන් අපිට ශේනියක් දීලා එක ගුණෝත්තර ශේනියක් කියලා කියන්නේ. අපිට කියනවා ගුණෝත්තර ශේනියක්ද කියලා බලන්න කියලා. එතකොට බලන විදිය තමයි මම මේ කිව්වේ. ඒක ගුණෝත්තර ශේනියක් කියලා කිව්වොත් බලන්න දෙයක් නැහැ. කියලා නැත්තම් අපි ගුණෝත්තර ශේනියක්ද කියලා බලන්න එපේ. බලන විදිය තමයි මම කිව්වේ. මම එක පොඩි ගානකින් කියන්නම් වෙලා නැහැ එච්චර කියන්න ඕක. ගිය සතියේ ඉතිසලා ඔවා කිව්වා. දැන් මේක ගුණෝත්තර ශේනියක්ද කියලා බලන්න කිව්වොත් ගුණෝත්තර ශේනියක් කියලා කියලා නැහැ. බලන්න කියලා කිව්වා. බලන්නේ කොහමද? එක ළඟ තියෙන පදයුගල් ගන්න. ඒක අරගෙන පසුපදේ පෙරපදයෙන් බෙදලා. බෙදුවාම 20 10 බෙදුවාම 2. ආයි අනුයාත පදයුගලයක් ගන්න. ඔය වගේ දෙකක් තුනක් වගේ කරන්න ඕනේ. 40 20 බෙදුවාම 2යි. මෙතන ආයි ගන්න 80. 80 බෙදගන්න 40 උත්තරේ කියන්නේ 2. ඔන්නෝම අනුයාත පදයුගල් අරන් පසුපදේ පෙරපදයෙන් බෙදුවාම එකම උත්තරයක් එනවා නම් ඒකට අපි කියන උපදේ ගුණෝත්තර ශේණිය. හිටියර නැතිහර පොඩ්ඩක් මතක් කරනවා විතර. ගුණෝත්තර ශේණියක පළවෙනි පදේ හඳුන්වනවා පොරේ. එතන පළවෙනි පදේ සමාන්තර ශේණිවලත් තේනේ. මේකෙත් තේ. පළවෙනි පදේ කියන්නේ ඉතින් මුලින් ඉන්න පදේ. එතකොට මේක දැන් ගුණෝත්තර ශේණියන්නේ. එහෙනම් ගුණෝත්තර ශේණිය A කීයද 10ද. දැන් මේක ගුණෝත්තර ශේණියක් වුණා ඈ. පසුපදේ පෙරපදයෙන් බෙදුවාම එක උත්තරයක් ආවා කියන්නේ මේක ගුණෝත්තර ශේණියක් ඈ. ඊට පස්සේ පොදු අන්තරය කියන්නේ පොදු අනුපාතය කියලා කියන්නේ. ඒ පොදු අනුපාතය කියන්නේ හේතුව තමයි පසුපදේ පෙරපදයෙන් බෙදලා නේදන්නේ. සමාන්තර ශ්‍රේණිවල පොදු අන්තරය කිව්වේ D කිව්වේ. ඒක හොයන්නේ පසුපදේ පෙරපදයෙන් අඩු කරලා. ගුණෝත්තර ශ්‍රේණිවල පසුපදේ පෙරපදයෙන් බෙදලා පොදු අනුපාතය හොයන්නේ පොදු අනුපාතය කියලා කියන්නේ. ඒක කියන්නේ පසුපදේ පෙරපදයෙන් බෙදුවම ආර දෙක. පොඩි කි. ඊළඟට මම ඔකට කිව්වා මේ A දෙනවා R දෙනවා මේ ශේණිය ලියන්න කියලා කියනවා. මම කියපුවා කෙටි කරලා කියන්නේ. හිතන්නකො කොහේරි ගානක A දෙනවා 5යි R දෙනවා 3යි ශේණිය ලියන්න කියලා කියනවා. අපි ලිව්වේ කොහමද? අපි කිව්වා වයි පළවෙනි පදේ ලියනවා. පළවෙනි පදේ පොදු අනුපාතයෙන් ගුණ කරලා දෙවෙනි පදේ ලියනවා. ආයි දෙවෙනි පදේ පොදු අනුපාතයෙන් ගුණ කරලා තුන්වෙනි පදේ ලියනවා. තුන්වෙනි පදේ පොදු අනුපාතයෙන් ගුණ කරලා හතරවෙනි පදේ ලියනවා. ඔන්න ඔය විදිහට තමයි ලියන්නේ. පළවෙනි පදේ ලියුවා ඒක පොදු අනුපාතයෙන් වැඩි කළ දෙවෙනි පදේ ලියුවා. දෙවෙනි පදේ පොදු අනුපාතයෙන් වැඩි කළ තුන්වෙනි පදේ ලියුවා. තුන්වෙනි පදේ පොදු අනුපාතයෙන් වැඩි කළ හතරවෙනි පදේ ලියුවා. හරි එහෙනම් ඉස්සෙල්ලාම දීලා තියෙන ශේණියක් ගුණෝත්තර ශේණියද කියලා බලන්නේ කොහොමද? අනුයාත පදයුගල් අරන් පසු පදේ පෙර පදයෙන් බෙදෙනවා. එතකොට එකම උත්තරයක් ආවොත් මේක ගුණෝත්තර ශේණියක් කියලා කියනවා. ගුණෝත්තර ශේණියේ පළමු පදේ හඳුන්වන අකුර A. එහෙනම් මේක A කීයද? 10යි. R පොදු අනුපාතයෙන් හඳුන්වන්නේ R. R හොයන්නේ පසු පදේ පෙර පදයෙන් බෙදලා. එතකොට R කීයද මේක? 2යි. ඊළඟට මොකද්ද මාතෘකාව කිව්වේ? A සහ R දුන්නාම ගුණෝත්තර ශේණිය ලියන විදිය. ඉස්සෙල්ලාම පළමු පදේ ලියනවා. පළමු පදේ පොදු අනුපාතයෙන් ගුණ කරලයි දෙවෙනි පදේ ලියන්නේ. ගුණ කරලයි සමාන්තර ශේණියේ පළමු පදේට පොදු අන්තර එකතු කර කර ලියුවේ. ගුණෝත්තර ශේණියේ ගුණ කර කර යන්නේ. හරි. ගුණ සමාන්තර ශේණි පාඩමත් මේ ළඟදීම 10 ළමයිට කරන්න පුතේ ඒකට සම්බන්ධ වෙලා එක් කරන්න. හරි එහෙනම් පළමු පදේ ලියුවා පොදු අනුපාතයෙන් ගුණ කළ දෙවෙනි පදේ ලියුවා. දෙවෙනි පදේ පොදු අනුපාතයෙන් ගුණ කළ තුන්වෙනි පදේ ලියුවා. තුන්වෙනි පදේ පොදු අනුපාතයෙන් ගුණ කළ හතරවෙනි පදේ ලියපුවා කරපුවා හින්දා ඉක්මනට කියන්නේ. ඊට පස්සේ අපි කරා කතා කරා පුතේ ගුණෝත්තර ශේණියක එන්වන පදයට සූත්‍රයක් හදාගන්න. ඔන්න මං කියපු දෙක ඉවරයි දැන් ඈ. ගුණෝත්තර ශේණියක පද හොයන්නේ සූත්‍රයේ TN සමානයි AR ඉන් විදිහේ. එතන මේකෙත් විශේෂත්වයක් තියෙනවා T 10 නම් AR 10 අඩු කිරීම එක 9. මේකේ R වල බලය එකක් අඩුද. T 5 නම් එන්නේ AR 4 වෙනි බලය. අර සමාන්තර ශේණිය වල T 10 නම් A දන 9යි දීනේ. 10 නම් එන්නේ 9යි දී. T 20 නම් A දන 19යි දී. සමාන්තර ශේණිය ඈ. ගුණෝත්තර ශේණිය වල R වල බලය එකක් අඩුද. මෙතන T 10 නම් AR වල 9 එන්නේ. T 7 නම් එන්නේ AR වල 6. රයිට්. ඔන්න මට පුළුවන් විදියට මම ගිය සතියේ කියපු ටික කිව්වා. එහෙනම් මේක තමයි පද හොයන සූත්‍රයේ 10වන පදේ, 8වන පදේ, 65 වන්නේ කීවන පදේද? පදයක් සම්බන්ධව මොකක් කරේ ඇහුවොත් පුතේ TN සූත්‍රය පාවිච්චි කරන්නේ. දෙවෙනි ගාන්නේ 16 දෙකේ හදන්න කියන්නේ. 16 දෙකේ දෙවෙනි ගාන. අපිට කියනවා මේකේ පළමු පදේ 4යිලු පොදු අනුපාතයේ ඍණ 2යි. පළමු පදේ හඳුන්වන අකුර පුතේ කවුද?
अपने किन गुणोत्तर श्रेणी हायवन पदे हा अठवन पदे सोया अपने पास देखा कहान टी हाया हान टी आठ हान अब टी हाय गुणे जनवाने टी हाय नांग हाय नांग ए आर पहाय हाय नांगे ने आर के बाले का कर दिया हाय नांगे ने पहाय एना ए किये तो बोलते हाथर है मैं तो लाखों ने तब वैरी के लिए मैं आर में तो बोलते रीना देखे ही पास ही होगा इससे लाम गाड़ी दे हाथर का रीना देखे वैरी कर देख कर आने बे बाले आती है ना ना क्योंकि उत्तरे हुए ने के तमाह इससे लाम कराने वो कल दानव बोलते रीना सांग क्या वा उत्ते का वार गाने पड़ी करो दानव उत्तरे आते रीना उत्तरे आते रीना सांग क्या उत्ते वार गाने पड़ी करो बताइए जी बड़ी कल बाले रीना सांग क्या वा उत्ते वार गाने पड़ी करो तेरे जी बोलते रीना उत्तरे रीना रीना दाना दाना रीना 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 दाना दाना रीना रीना उत्तरे रीना सांग क्या उत्ते बाले अपना उत्तरे ने रीना उत्तरे आ एना रीना देखे पास से निभाले तीस देगा रीना तीस देगा हाथ रहेंगे बड़ी करो रीना अटाई रीने कसी इसी अटाई के लिए बांदा हर दे किया लाय ईला का टापे टो होया के बहुत यानी किया ना बोलते आटे वही नहीं पाते माटे किया ना मामा उत्तर किया लाय किया ना टी आटे उत्तर किया दावे टी आटे को उत्तर किया ना टी आटे उत्तर किया बोलते हाँ नहीं वो बोलो किधर बैठे करान नेत्र किया लस ऐके आती है ना वाले रीना पांसी है दोला हाय रीना पांसी है दोला हाय उधर उत्तर किया नहीं है वो बोलो किया नहीं यार वो ने मर दी नहीं कराने ती आठ नांगे यार आठ नांगे ने हाथ है आठ नांगे ने हाथ है ए वेनु वट हाथ है राई आर वेनु वट किये थे पुरे रीना देखी हाथ रीना सांग क्या बा उत्ते बार गाना करी करो नेव तो रीना उत्तर यार देखे हाथ के निबारे कर देखा हाथ पारा करी कर गाने को दे एक ऐसी इसी आता है मैं तो उत्तर है रही ना मैं तो ना किया था कुते किया था हाथरवा का टीस देखा है तुरंत की तुरी हाथरवा दे आता है तुरंत बोला है काफी तुरी रही ना पांच सी दो लाये बड़ा उत्तर किया ना मान लो वह हाथरवा अंडे पा कार्य पते ने वो लोट हाथरे भी नहीं गाने पालमु पादे दाहाई लु पदुआन पादे पहनने का लु गुणोत्तर से नहीं हायवन पादे से आने लु किये तो बुदे उत्तरे अने मांग ओगोल पुरुष ये ने दूने मट पुरुष ये ने में देने हतरे का उत्तरे पालम पदे दाहेलु पदुन पादे पाहेन्ने कालु गुणोत्तर से नहीं हायने पदे कीर कला हानो कीर बुदे उत्तरे बिंदु ऐसा मत तूना ही देखा है बिंदु ऐसा मत तूना ही देखा अने हादान डे नेतां सुरु की रिंपी का काउंटर हादा गान ने हतरे में निकाले पालम पादे पुते एने एक दाहेलु इधर पदुन पादे हादोने आर एक पाहिन ने का इलु आहान ने की वन पादे इधर हाय वन पादे के टी हाय टेक पाट लियो हाय नांगे ने यार पाहा मैं तेरा ए वन वाटा दा हाय वैरी केरी में आर वन वाटे पुते पाहिन ने के वरहान कर ला पास ने बाले आर वन वाटे के पाहिन ने के दम में वरहान कर ऐना मैं तेरा दा हा हारी मैं तेरे एक के पास ने बाले एक के ओनम बाले आके कर पाहे पास ने बाले के ने पाहा पास पार रख बड़ी कराने के लिए उत्तर उड़े आठवाई वही दशम करा थारी भी दे बिंदु आए दशम बिंदु अगर तो तू ना है तो रहता है पाए भाग के तुरही पाना हट दे बिंदु दशम तू रहे देखा क्यों बिस पाए ना देखा 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 है पाहा वेरी पाहा गया निकसी दे पाए निकसी दे पाहा अठ दाहा टेक निकसी दे पाए वाटा एक लोग मंगे पड़े ओको मेडिकल ले आने उन्हें हेमनी पी आने इलांगड़ पुते गान देखा है दुआ हाथर है दुआ इलांगड़ मैं हूं नहीं लगा ना हाथरी निपादे उत्तरे
ऋण हतराय पायन हतराय ऋण हतराय पायन हतरा एक लम्बे इधर का दावा करना अनिता है बोलूं ये है तब हाय आर की ये तो पुत्र पासुपादे परपादे मैदान ने ऋण ती है मैदान ने है तब हाय मैं कहूँ तेरे ऋणाय दाना है बेदो ऋण मैं तेरे पालो स्वरा देखा है तब पहाड़ पालो स्वरा पहाय है ऋण पहाय ने देखा है क्या आर हाथर ने पाने ये यहाँ ने ती हाथर का सारे ती हाथर के यहाँ ने यार तुम मेरी बात नहीं तो हार ने ये है तब पहाय आर भाई ने पशुपादे फिर पादे बेदना तो ऋण ती है बेदना है तब पहाय तेरे मैं तेरे ऋण मैं तेरे दान ऋणाय दाना है बेदो तो तेरे ने ऋण ती है तो पहाले हो देखा है तब पहाड़ तो पहाले पहाड़ ऋण हर එනා T 4 නේ දහන්නේ 7 ටික අනේ AR 3 A වෙනුවට 75 වෙනවා A 75 වැඩි කිරීම R වෙනුවට ඍණ 5න් 2 3න් 5 75යි ඍණ ඍණ සංඛ්‍යාව ඔස්සේ බලයක් නම් එන්නේ ඍණ උත්තරය 2 3 වෙනි බලේ 8යි 5 3 වෙනි බලේ 135 උඩට කපන්න තියෙ උත්තරේ මෙතන 9යි කියලා වෙනි කර ඍණ උත්තරය 25 ඒවා 3යි 25 ඒවා 5යි ඕගොල්ලෝ කෙලෙටි කරන්න ඕනේ වද මම මේක නම් අටවරක් තුන 24යි ඍණ 24 පල්ලෙහ පහ එතකොට පොතේ ඔයා කියනවා ඍණ 24 පහේව 4යි හරි 2 5න් එකක් හරි නැත්නම් ඍණ 4යි සම 8යි කිව්වත් හරි මේක හරි දේ අභ්‍යාසමාලා ඊළඟට මොකද්ද පොතේ 16 16 තුනේ 1 සිට 4 දක්වාද गेदर वैड वल्ट उत्तर देंदा हरी हरी हिमी तेवा दासे तूने एक कैसे रहा तर दाखवा दे से हाथ पे नहीं करने में अहो नहीं हाथ पे नहीं करने में एक कैसे रहा तर दाखवा है मत हाँ उसे हर एक एक कैसे रहा तर दाखवा मैं मम्मू को तो हाथ लगती बिलेट हाँ बालों हर मटे के उत्तरे कीरों तो बालां डॉग लो ගුණෝත්තර 16 3 1 උත්තරය නේද කයින් කරන්නේ උත්තර ටිකක් ලියා ගන්න කැදෙත් හදලා හදන්න දුන්නේ වත් වැරදි නම් හදන්න ගෙදර වැඩ නම් පොතේ වැඩ නොකර නම් බෑ මේ ගණන් හදලා බලන්න ඕනේ 16 3 පළවෙනි ගාන ගුණෝත්තර ශ්‍රේණියක පොදු අනුපාතය 3යි පොදු අනුපාතය කියන්නේ පොතේ R 3යි 4 වෙනි පදේ 108යි 4 වෙනි පදේ කියන්නේ T 4 108යි අපිට පළමු පාඩේ හොයන්න දෙන පළමු පාඩේ කියන්නේ එහෙනම් මේකට දීලා තියෙන අර්ථමන T4 දීලානේ T4ට T4ට දීලා 108යි කියනවා T තියාගෙන ගන්න හදන්න බැරි මේ T4 වෙනුවට AR රසනේ ලියන්න T4 වෙනුවට ලියන්න පුළුවන් මට AR 3 4නේ AR 3 108 ඒ දන්නේ ඒ තමයි හොයන්න කියන්නේ නේ ඒක හොයන්න කියන්නේ මම ලකුණ නැත්තා වැඩි කිරීම R වෙනුවට 3 තුනේ තුන්වෙනි බල බලයක් කියලා උත්තරේ හොයන්න එපේ තුනේ තුන්වෙනි බලය කියන්නේ 27 එතන 108 මම හලක දෙයක් කරේ නෑනේ ඒගොල්ලෝ පොදු අනුපාතේ R දීලා තිබ්බ 3යි 4 වෙනි පදේ කියන්නේ T4 දීලා තිබ්බ 108යි පළමු පදේ හොයන්න කියන්නේ T4 දීලා තිබ්බ 108යි T තියා ගන්න එපා T ලියා ගන්න AR රසද T4 ලියන්න බුණා AR 4 වෙනි 3 108යි ඒ දන්නේ මැද ලකුණ නැත්නම් වැඩි කිරීම R වලට 3යි 3 3 වලට 27 27 න් A වැඩි කරොත් 27යි ඒතර A හොයන්න දෙපැත්තම 27 න් මැද නොච්චර මේක පුතේ නමවරක් කලින් ගැපෙනවා නමවරක් 3යි නමවරක් 1යි මෙතන 1ක් හිතුවේ 18 2 12 4 3 න් බෙදුවොත් 4 ඒ 4යි දෙන්නේ ගෙදර වැඩි හිතම පොඩ්ඩක් මට කියනවා ඒ 4යිද ඔව් සර් පොතේ දෙවනි ගානේ මට කියනවාද මම හදන්න ඕනේ 6 වෙනි පදේ 1701යිලු පොදු අනුපාතේ R 3යිලු ගුණෝත්තර ශ්‍රේණියේ පළවෙනි පදේ ওই විදියටම හදාගෙන තියෙන පළවෙනි පදේ කියන එක කීයද කතර වැඩ දීලා වැඩක් නැද්ද මම 7යි සර් 7යි ගෙදර වැටි කරලාද පුතේ සෑහෙන වෙලාවක් ඇවිවා 6 වෙනි පාඩේ T6 1701යි තමයි පුළුවන් කරගන්න හදන්න නම් ඕනේ ඒකී R කියේ ඒ නෙමෙයි R පොදු අනුපාතේ R කියලක 3යි
පළවෙනි පදයේ අහන්න. ඉතින් දීලා තියෙන දාට 37 දී 6 දීලානේ. 36 1701. දැන් 36 කියාගෙන ගාන හදන්න බැරි 3 කියාගෙන ගාන හදන්න බැරි කොහොමද? 36 කියන්නේ AR නේද? 36 කියන්නේ AR 5 නේද? 1701. ඒ තමයි හොයන්න කියන්නේ R කීයද 3. 3 පස්සේ නිබල. 3 පස්සේ නිබලේ කියන්නේ පුතේ 243 නේ. 1701. එතන වැඩි කිරීම 243 මෙහෙට ගිහින් ඉස්සෙල්ලා වගේ කිව්වා. 1701 243 බෙදන්න ඉතින් බෙදෙන චක්‍රයෙන් බෙදලා ඒ හොයාගන්න. ওই සුළු කිරීම ටික මම නෙමෙයි ඔයගොල්ලෝ හදලා හුරු කරගන්න ඕන. මට තුන් වරක් වලින් කියපෙනවා තුන් වරක් කියද 8යි 1යි. ආයි තුන් වරක් වලින් 17ට 5යි 2ක් ඉදරි 20ට තුන් වරක් 6යි 18යි 2ක් ඉදරි 7යි. ආයි පුතේ නව වරක් හැපෙන වෙදිනේ. නව වරක් 9යි. නව වරක් 6 54යි 6යි. දෙකක් ඉදරු 27ට 3ක්. ආයි නව වරක් 1යි 63 නව වරක් 4යි. හැරෙමු දෙක කියනවා. ඒ සමානයි 7යි. මම බැරි එකක් විතරක් කිව්වා නම් හරිනේ වෙලා යනවා. තුන්වෙනි ගානේ පොදු අනුපාතයේ 2යිලු 8වන පදයේ 96යිලු පළවෙනි පදයේ සොයන්නු කීයද පුතේ උත්තරේ කීයද සර් ඒ ගානේ පොදු අනුපාතයේ භාගයයි නේද පොදු අනුපාතයේ භාගයයි ඔව් මම භාගය නෙමෙයි කිව්වේ පොදු අනුපාතයේ භාගයයිලු ආර භාගයයිලු 8වන පදයේ 96යිලු පළමු පදේ අහනවා සද්මි කීයද උත්තරේ කසුනි උත්තරේ කීයද මේ මොකද මේ ළමයා උත්තරයක් කියන්නේ ප්‍රශාන් උත්තරේ කීයද අදිති උත්තරේ කීයද? කෝ අදිටි කීයද උත්තරේ? ආ කවුරු හරි කියන්න පුතේ උත්තරේ? හරි බලමු. මොකද මේ ළමයා උත්තර දෙන්නේ නැත්තේ අනේ. අඩු ගානේ හැදුවේ නැත්නම් ඒක හැදුවේ නැහැ ඔක්කත් කියන්න ඕනේ කටපියාගෙන ඉන්නකො. පොදු අනුපාතයේ දෙකේ පොතේ කියන්න ඕනේ. එතකොට බැයි නම් හදන්න පුළුවන්. දැන් මේකෙන් වෙන්නේ ඔක්කොම ටික හදා දෙන්නේ. R කීයද? දෙකෙන් එකයි. 8වන පදේ 96යි. 8වන පදේ ගන්න 38 96. අපිට ඒ හොයන්න කොහොමද? හැබැයි ඉතින් පොතේ ගණන් හදන්න නම් ඕනේ. මං ලව්වා හැදලා ඔයගොල්ලෝ පොතක ලිව්වට ඇති වැඩක් නැහැ. 38 38 96යි. T8 තියාගෙන ගණන් හදන්න බෑ T8 කියන්නේ AR 7 නේ 96 A වෙනුවට දන්නේ ඒ නෙමෙයි වැඩි කිලි R වෙනුවට පොතේ භාගය භාගයේ 7 වෙනි පදේ ඔකට පස්සේ තියෙන එතකොට ඒකේ ඔහොමමයි එකේ 7 වෙනි බලේ එකේ ඕනම බලයක් එකයි නේ පොතේ එකේ 7 වෙනි බලේ දෙකේ 7 වෙනි බලේ 130ක් දැන් හොඳම වැඩේ එක වැඩි කිරීම එක බෙදීම බෙදීම 130ට මෙහෙටදී වැඩි කිරීම 130. ඉතින් එකෙන් ඒ වැඩි ගොත් එකයි එනවා පල්ලෙහැ 130 ඔහම නේද? දැන් අපිට කරදර බෙදීම 130ට මේක මෙහෙට ගෙනාවත් ගුණ කිරීම. එහෙනම් 96 ගුණ කිරීම 130. ඔච්චරයි. ඒක ගුණ කරගෙන උත්තරේ දාන්න. කීයද පුතේ යසස් කියන උත්තරේ? 12280. උත්තරේ පළමු පදේ දීලා හතරවෙනි පදේ දීලා පොදු අනුපාතය අහන ඒක ඒ දීලා ආරුයි දැන් අහන්නේ කියලා පුතේ ආර 3යි 3යි පළමු හදලා
उसे मैं के मकान जहाँ तरह निकाले पालों पादे दीला दीरा पहाई किया ये पहाई के ना दीला हाथरण पादे दीला कसी दिस पहाई किया आहने यार इधर ती हाथरण दीला ने एकल या गान ती या के ना गान हाँ दान बैने ती हाथरण दो लिया ने यार हाथरण तोड़ एक दिस दिस पहाई ये ध्यान ना वाले ये तो पहाई पढ़ी किरी मार वाले तो ना होता है मेरे तमा बैठी किरी में गुना किरी में पहाड़ बेहेड गिर गुना किरी में पहाड़ बेहेड इन्द्र पुत्र बेदी में पहाड़ तो ने मैं पहले आठ वाले तुम गरीब वाले मैं तो ना आठ वाले तुम गरीब वाले ऐसा माने मैं के पास चले करीब तो देखा ही हाथा भी सी हाथा इधर ओकर टाइम दर्शन के पारे मत आके इन्दो मैं तो ना आठ वाले तूने ऐना मैं දැන් දර්ශක දෙක සම කපනවා පාද දෙක සමාන කරනවා ආ සමානයි ඔකල කරානම් අනිවාර්යෙන් කරගන්න පුළුවන් කරලා නැත්නම් තමයි ප්‍රශ්නේ පස්වෙනි ගානේ උත්තරේ පළමු පදේ 6 පොදු වර්ග පද දෙක 448 වන්නේ කීවන පදේද ඒ වගේ ගණන් මම හදුවා කීයද පොදේ උත්තරේ 7 වෙනි පදේ 7 වෙනි පදේ හරිද ඊට සති මම එහෙම හදුවා හරිද එහෙනම් පොතේ මට කියන 6 වෙනි ගාන පළමු පදයේ 32 න් 1යි පොදු වන පදයේ 2යි ගුණෝත්තරයේ 256 වන්නේ කීවන පදයේද සද්දයක් 14 කියන්න තාජුතුන් බැරියව හදන්න 7 වෙනි ගාන නම් මම මෙහෙ කරාද මන් දන්නේ නැහැ කරේ නැද්ද करें रहता हूँ किया लोगों पालों पादे विषयाताएं पदुवन पादे तुरंत देखा है गुणोत्तर से ने तुनाई ना में पहावाने की वन पादे उत्तर किया लोगों जैसे बेरी कारण एक कारण तुरंत बेरी हो गया ना कौन खाता है ना बोल देगी अतरी कारण उत्तरे हाय वन पादे हाय राइट डेम मार किया लोगों बेरी ये एक देखा तूने हाथर मां बोटे के है दुआ पा हाय हाथर तूने बेरी ये वकी आंडो को पा हाय हाथर तूने मत बोटे हैं आंडो को पा हाय हाथर हाथर ताव ताव देखा ही थी पा हाय कावरे पा हाय करते निकले ताव कावरे हाय की हुआ मुक्को में है दिन वातो हाथर हाथर आंडे लोग ने कह रहे हैं ना हरी दे तावन हरी दी හතරේ එච්චරයි වෙන මොකුත් ප්‍රශ්න නැහැ කට්ටිය නේ හැබැයි ඉතින් තමන් බලන්න තමන් අවංකව මං ගෙදර වැඩ දෙක කරාද ඒ කරාදි මට මොනවද බැරි උනේ අන්න එහෙමනම් ඒ අය සාර්ථකයි නැත්නම් මෙලෝ දෙයක් නොකර බලන් හිටියට නම් ඒක මං දන්නේ ඒක බලන්න තමන් කැපවීම පොඩ්ඩක් කරන්න ඕනේ නැත්නම් ඉතින් අභ්‍යාසය පුහුණු වෙන්න බෑනේ පළවෙනි පදේ 27යි නෝ පොදු අනුපාතයේ 3න් 2යි නු ඊට පස්සේ අපෙන් අහනවා මොකද්ද 3යි 9න් 2 වන්නේ කීවන පදේද එතකොට 3යි 5න් 2 ක්‍රියා කරන්න පුතේ tn වල උත්තරේ හැටියට 3යි 9න් 5 අපෙන් අහනවා මෙයා 3යි 9න් 5 වන්නේ කීවන පදේද කියලා හවස් පදේ හඳුනනකොට එන්නේ එන්නා එතකොට මේක a දීලා r දීලා 3යි 9න් 2 වන්නේ කීවන පදේද කියලා ඇහුවොත් පදේ අහනවා කියන්නේ එන්න අහන්නේ. එතකොට 3 9 න් 2 ක්‍රියා කරන්නේ tn වල උත්තරේ. එහෙනම් tn සූත්‍රේම ලියන්න වෙනවා. tn කියද පොතේ tn වල උත්තරේ හොඳන් දාමු 3 5 න් 2 කියලා මේ 9 5 එක දාන්න. ඔව් දානවා. tn ට සූත්‍රේ කියන්නේ දැන්. tn සමානයි ar n දෙන්නේ. 3 9 න් 5. ඔක චුට්ටක් සුළු කරන්න දී. පොතේ මෙතන n හොයන එකයි අපේ අරමුණ කියලා මතක තියාගන්න. දැන් ආදේශ කරගෙන ඉන්න. ඒ किसी हद तक मैं देना कौन है तंग गुने की आर वेलुवट तूने देखा वाराहान का ले इंद्रिय का दान है वाराहान नौकरा इंद्रिय का दान मत बोकर दान वाले ने तो इंद्रिय का इधर इधर देखा नहीं था ये उन अड़ आर के ने इंद्रिय का दिए ना आर वेलुवट तू देखा नहीं मेरे तूने देखा नहीं ये आर वेलुवट तूने देखा दान वाराहान का ले इंद्रिय का दान ऐसा वर दी थे ඔබට මේ හාර්ට් එක දෙන්නේ 3න් 2 කනේ 3න් 2 කේ තමයි ප්‍රින්ට් එක. වරහන් කියලා ගන්න ඉන්නේ. නමරක් තුනේ 27යි මෙතන 5යි 32.
දැන් අපේ අරමුණ n හොයන එක කියලා තොලුවේ රඳව ගන්න. මෙතන තියෙනවා ಗುಣ කිරීම 27 පේනවා. ඒ ಗುಣ කිරීම 27 ගේන්න පුතේ සමාන ලකුණ මෙහෙට. ඒතකොට එන්නේ බෙදීම 27. එතන 3න් 2යි n රින් එක ඔය පැත්ත ඉතුරු වෙනවා. මෙතන 32 බෙදීම 9 ඉන්නවා. මේ ಗುಣ කිරීම 27 මෙහෙට එද්දි පුතේ එන්නේ මෙහි 8. ඒ 8 සංඛ්‍යාවත් එක්කක බෙදි වෙනවා. අතර ගැඩුණා කියන්න. ಗುಣ කිරීම 27 මෙහෙට එද්දි 8. එතන මේ 9ත් එක්ක 27 වැඩි වෙනවා. ඒක යටට දෙන්නේ. එතන යට ඉන්නව 9ත් එක්ක වැඩි වෙනවා. අපි හැදලා ඒක කියන්න මට. උඩ 32යි මෙතන. 9 වරක් 7 පුතේ 63යි. 6ක් ඉදලා 18යි 243. දැන් මේකේ පොඩි විශේෂත්වයක් තියෙනවා මේ ගානේ. මේ ගානේ මම මේක මෙහෙට ගන්න පොඩක් ආයි. 3න් 2 n රින 1. මෙතන තියෙන්නේ පුතේ උඩ 32 පල්ලෙහා තියෙන්නේ 243. මෙන්න මෙතන උඩේ ඉන්නේ 2නේ. එහෙනම් මේ 32 කඩන්න ඕනේ 2ේ පාදයේ බලයකට අනිවාර්යයෙන්. පල්ලෙහා ඉන්නේ 3නේ. එහෙනම් මේ 243 කඩන්න ඕනේ 3ේ පාදයේ බලය. ඒ කැඩුවට පස්සේ පුතේ අනිවාර්යයෙන්ම මෙතන බල දෙක දර්ශක දෙක සමාන වෙනවා අනිවාර්යෙන් ඈ. එහෙම නොවෙන ඒවකට දෙන්න බෑ. එතකොට මෙතන සුට්ට තේරුණා මදි වගේ නම් ආයෙ කතා කරන්න මට. මෙන්න මෙතන ඉන්නේ 2 හින්දා 32 අරන් 2ේ පාදෙන් ලියන්න බලන්න. දැන් මෙතන 2නේ. එතකොට මේක ලියන්න ඕන 2කින් ඈ. ඔකට බැරි නම් 32 අරන් 2කින් මෙහෙම බෙදාගෙන යන්න ඈ. එහෙම තමයි ඉගෙන ගන්න ඈ. ඕනනම් බෙදන්න 16. ආය 2කින් 8යි. ආය 2කින් 4යි. ආය 2කින් 2යි. ආය 2කින් 32 නේ 1 2 3 4 5. 2ේ පස්සේ ඉබල. 32 ගොල්ලේන 2ේ පා. එහෙනම් 243 කඩන්න ඕනේ. මෙතන ඉන්නේ 3නේ. 3ේ පාදේ බලන්න. අනිවාර්යෙන්ම මෙතන පහන යාවේ 243 එන්නේ අනිවාර්යයෙන්ම 3ේ පහම තමයි. ඔක දැක්කම මේ පහ පොදුයි කියලා පිට ගන්න බැරුව යනවා. ඒගොල්ලෝ එක සමානෙ දිලා දෙන්නේ. අනිවාර්යෙන් එහෙම වෙනවා. නැත්තම් ගන්න බැහැ පොදුවට. ඕනනම් 3ේ 243 නම් බෙදාගෙන යන්න ඈ. ඒක 3ේ පහ එනවා. එහෙනම් 3ෙන් 2ක එම්බි. මෙතන ඔකට පේනවා 5 කියන දර්ශකේ පොදුයිනේ පේනවන්නේ. පහ පොදුයි. එහෙනම් අපිට 3ෙන් 2ක වරහන් කරලා 5ක් දැන් බලන්න දෙපැත්තේ කවු සමානලා තියෙන පාද දෙක සමානයිනේ මෙතනත් පාදයේ 3න් 2 මෙතන පාදයක් 3න් 2 මේ පේනවා එකේ එහෙනම් මෙතන 3න් 2 මෙතන 3න් 2 ගැන්දු තියනවා නම් අහන්ඩ එහෙනම් මෙතන ඉතුරුනේ n රින 1 මෙතන 5 රින 1 මේ පැත්තට ගියොත් පුතේ මොන එක වෙනවද ආයි බාර කියන්න ඕන නම් කියන්න තමයි එහෙනම් පුතේ කීවර බලන්න හරි මම අහලක දෙයක් කරේ නෑ ආයි කෙවොත් ඒගොල්ලෝ දීලා පළවෙනි පදේ පොදු අනුපාතය අපෙන් අහනවා 3යි 9න් 5 වන්නේ කීවන පදේද පදේ අහනවා කියන්නේ එන්න අහන. එතකොට 3යි 9න් 5 ක්‍රියා කරන් tn වල උත්තරය. එතකොට tn වල උත්තරය දන්නවා අපි tn ට සමයි දැන්. a වෙනුවට 27 වැඩ ලකුණ නැත්නම් වැඩි කිරීම r වෙනුවට 3න් 2 දාද්දි වරහන් කළා දාන්නේ මේ n රින් එක 8යි. ඒක r වෙනුවට ඉන්නේ 2 නෙමෙයි 3න් 2 වරහන් කළා. විෂම භාග කරා ගුණ කිරීම 27 මෙහෙට ගෙනාව බෙදීම 27 වෙනවා ඒක ඉතින් යටට එන්නේ ඉතින් යට එක්කනත් එක වැඩි වෙනවා මෙතන මෙන්න 2 තියෙනවා නම් මේ 32 කඩන්න ඕන 2ේ පාදේ බලන්න මෙතන 2නේ 2ේ පහ 243 කඩන්න ඕන 3ේ පාදේ 243 කියන්නේ අනිවාර්යයෙන් මෙතන පහවොත් මෙතන 3ේ පහ පහ පොදේ පිට ගන්නවා පාදේට පාදේ ගැටෙනවා දැසෙන්න වැඩි දෙනා හදා ගන්නකොයි එක විතරක් අහපු කෙනාට තේරුණාද ඒක ඔව් සර් ඒ බැරිය මොන හරි තියෙනවා නම් ඒව අහන්න පුතේ මොකද මේ 11 ළමයි හින්ද සාකච්ඡා මාර්ගයෙන් යන් ඈ Tamanට තේරෙන්නේ නැත්නම් නෑ කියලා අහලා ඒ විදියට යන්න ඕනේ දහවෙනි ගානේ 16 තුන අභ්‍යාස මාලාවේ 10 වෙනි ගාන. ගුණෝත්තර ශේධියක 4 වෙනි පදේ 48ද 7 වෙනි පදේ 384ද වේ. එම ශේධියේ පොදු අනුපාතය හා පළමු පදයේ සොයා. දීලා තියෙන්නේ මොකද්ද? ගුණෝත්තර ශේධිය 4 වෙනි පදේ කියන්නේ 34 දීලා. 4 වෙනි පදේ ඒගොල්ලෝ කීයද කියන්නේ පුතේ 48යි. ඊළඟට ඒගොල්ලෝ තව දීලා තියෙනවා 7 වෙනි පාදේ. 7 වෙනි පාදේ 384යි කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ T7 දීලා තියෙනවා. T4 දීලා තියෙනවා, T7 දීලා තියෙනවා.
අපිට මේ ගානේ හොයන්න කියන්නේ මොකද්ද? පළමු පදයේ හේවත් ඒ හොයන්නලු පොදු අනුපාතයේ හේවත් ආර හොයන්න කියලා කියනවා. ඕකයි ගානෙන් කියන්නේ. ඔකල දැනනවා කවදාකවත් TPI එකේ ගාන හදන්න බෑනේ. TAR අසල ලියන්න. එහෙනම් T4නේ. T4 වෙනුවට ලියන්න පොතේ කියන T4 කියන්නේ AR 4 නම් එන්නේ බලේ එකක්. හරි සමානයි 47. ඔන්න මගේ පළවෙනි සමීකරණය. ඒක ලියමු. ඊළඟට පොතේ අපිට තියෙන්නේ T7. එහෙනම් T7 වෙනුවට පාට ලියන්න පුළුවන් T7නේ. 7 නම් AR 6නේ. T7 වෙනුවට AR 6 ලිව්වා. කවුද සමානයි 384. පොතකට මතකද ගන්න සමාන්තර ශේධිවල සමීකරණ දෙකක් ආවහම සමගාමී සමීකරණ විදිහට මොකද කරේ? එකතු අඩුනේ කරේ. සංගුණක සමානකාදී කියලා බලලා එකතු අඩු කිරීමයි කරේ. ගුණෝත්තර ශ්‍රේණිවල කවදාකවත් එකතු අඩු කිරීම කරන්නේ සමීකරණ ආවට පස්සේ. අනිවාර්යයෙන්ම කරන්නේ බෙදීම කරන්නේ. දැන් මෙතන සමීකරණයක් ඇවිල්ලානේ. T4 කියන්නේ AR 3 කීයද 48. ඔන්න එක සමීකරණ. ආයි T7 කියන්නේ කවුද? AR 6 කීයද? 384. සමීකරණ දෙකක් ඇවි. මේ සමීකරණ දෙක කවදාකවත් සමාන්තර ශ්‍රේණිවල සමගාමී විදියට එකතු අඩුනේ කරේ. විශේෂයෙන්ම අඩු කරේ. ගුණෝත්තර ශ්‍රේණි වල එකතු අඩු කරන්නේ අනිවාර්යයෙන්ම බෙදීම කරා. ඒ බෙදද්දි වග බලා ගන්න R වල විශාල බලයේ උඩට යන විදියට බෙදන්න. එතකොට කොට ලේසි. R වල විශාල බල. මෙතන R වල තියෙන 3 බලය. මෙතන තියෙන R වල 6 බලය. පේනවද? එතන R වල විශාල බලයේ තියෙන 2. එහෙනම් මම මේක 2 සමීකරණේ බෙදනවා 1 සමීකරණ. මේ 2 සමීකරණේ කියන්නේ තමයි රවුම් කර. බෙදරමා 1 සමීකරණ. හරි. බෙදද්දි වම් පැත්තෙන් බෙදනවා සමාන ලකුණු දාලා දකුණු පැත්තෙන් බෙදනවා කවුද දෙකේ වම් පැත්තේ ඉන්නේ AR 6 ඒක බෙදන්නේ එකේ වම් පැත්තේ ඉන්නේ කවුද AR 3 ආයි දකුණු පැත්තෙන් බෙදලා 384 බෙදන්න කාගෙන්ද හරි දැන් පොතේ උඩ යට කැපෙන දිහේ නම කපලා සුළු ඒ අකුර කැපෙන මෙතන සමාන පාද බෙදීමේ නීතිය දාසක නීති මතකයි නේද? මේකෙන් ගන්න බෙදීමනේ R වල 6 බෙදන්න R වල 3. සමාන පාද බෙදීමේදී කරන්නේ පාදේ ලියා දර්ශක අඩු කරා. 6න් 3ක් අඩු කරොත් 3. මෙතන පුතේකින් සුළු වෙන විදිහට සුළු කරමු පුළුවන් විදිහට. 4 වරක් වලින් නම් කැපෙනවා පේනවා. 4 වරක් 12යි 4 මෙතන පුතේ 9 36යි. දෙකක් හතරෝ යායි 4 වරක් 6යි. ආයි 12 වරක් කලින් කැපෙනවා 12 වරක් එකයි 12 වරක් 8යි ඒ සුළු කිරීම කරගන්න. හරි. 8යි. එතකොට පුතේ මෙතන 3 බලයක් නම් මේ 8 කඩන්නත් ඕනේ 3 බලය. එහෙනම් 8 කියන්නේ පුතේ 2 3 වෙනි බලය. බලන්න 1 3 වෙන්නේ එකමනේ. 2 3 තමයි 8. එහෙනම් 8 වෙනුවට ලියන්න පුළුවන් 2. එහෙනම් මෙතන තියෙන 3 බලයට මෙතන තියෙන 3 බලය කැපෙනවා. කැපෙන ගිහිල්ලා R සමාන විතරේ 2. මෙන්න මෙතන පොඩි දෙයක් කියන්න තියෙනවා. මෙන්න මේ කැපෙන බලයේ පොතේ ඔත්තේ නම් කැපෙන තුනේ ඔත්තේනේ මේ උත්තරේට ධන හෝරේට දාන්නේ නැහැ අපි. උත්තරේට ධන හෝරේ දාන්න අවශ්‍ය නැහැ. වැරදිලා හරිය ඉතින් මෙතන තිබ්බේ R වල 4 මෙතන තිබ්බේ R වල 2 මෙතන තියෙන්නේ 4 කියලා. එතකොට මෙතන ඒක මම සටහනකින් දෙන්න. 4 වෙනුවට ලියන්න ඕනේ 2 2 නේ ලියන්න. එතකොට මේ දෙකට දෙක කැපුණාම R වල උත්තරේට ලියන්න ඕනේ ධන හෝරින 2යි. ඇයි දන්නවද? මෙතන ඉරට්ටේ බලයක් ආවොත් R වල උත්තරේට මුලට ධන හෝරින දාන්න ඕනේ. ඒකට හේතුව දන්නවද? ඕගොල්ලෝ දන්නවා දෙවරක් දෙකක් 4යිනේ. එතකොට දෙකේ දෙවෙනි බලයටත් ඕගොල්ලෝට කියන්න කියන 4යිනේ. දෙකේ දෙවෙනි බලයේ උත්තරේත් 4යි. ඕගොල්ලෝ බලන්න ඍණ දෙකේ දෙවෙනි බලයේ උත්තරේත් කියලා කියලා. ඍණ දෙකෙන් වැඩි කරාම ඒත් එන්නේ 4යිනේ. එහෙනම් 4 වෙනුවට කාට හරි ඍණ දෙකේ දෙවෙනි බලය දාන්න පුළුවන්. දෙකේ දෙවෙනි බලයේ උත්තරේ 4යි නේද? ඍණ දෙකේ දෙවෙනි බලෙත් 4යි. එහෙනම් 4 වෙනුවට කාට හරි දෙකේ දෙක දාන්න පුළුවන්. කාට හරි ඍණ දෙකේ දෙවෙනි බලය දැම්මත් 4යි. හරිද? එහෙනම් R වල ඉරට්ටේ බලයක් තිබ්බොත් මෙන්න මේ R වල උත්තරේට මුලට දාන්න ඕනේ මොකද්ද? ධන හෝරි. ධන හෝරි දාන්න. ඔත්තේ බලයක් නම් දාන්න ඕනේ. ඇයි ඔත්තේ බලයක් නම් ධනහර දාන්න ඕනේ නැත්තේ කියලා බලන්න. කාට හරි 8 වෙනුවට 2 3 කියන්නත් පුළුවන්. 8 වෙනුවට ඍණ 2 3 කියන්නත් පුළුවන්ද කියලා බලන්න. 2 3 කියන්නේ 2 වැඩි 2 වැඩි 2 වැඩි කරන්නේ.
දෙවරන් දෙක 4 7 2 8 8 වෙනකොට දෙකේ 3 දාන්න පුළුවන් 8 වෙනකොට ඍණ දෙකේ 3 දාන්න පුළුවන්ද කියලා බලන්න මේක වැඩිද දන්නේ නැහැ කියනවා ඍණ දෙකේ ඍණයි ඍණයි ධන ධනයි ඍණයි ඍණ එනකොට ඉන්නේ 8 ඉන්නේ මොන ධනාට නෙමෙයි ඍණාට එහෙනම් 8 වෙනුවට දෙකේ 3 දැම්මට 8 වෙනුවට ඍණ දෙකේ 3 දාන්න බෑ ඍණ 3 දෙවෙනි බලයේ උත්තරේ ඍණ 3 ඍණ දෙකේ 3 වෙනි බලයේ උත්තරේ ඉන්නේ ඍණාට එහෙනම් 8 වෙනුවට මෙතන තුනේ බලේ දාති ධන හෝරි දෙකම දාන්න බෑ මොකද දෙකේ 3 එන්නේ ධනටයි ඍණ දෙකේ 3 එන්නේ ඍණටයි එතකොට ඔත්තේ බලයකට ධන හෝරි දාන්න බෑ මුලට 8 වෙනුවට දාන්නේ දෙකේ 3 විතරයි 8 වෙනුවට ඍණ දෙකේ 3 දාන්න බෑ ඍණ දෙකේ 3 ඍණටයි ඍණ ඔත්තේ බලයක් නම් R වල උත්තරේ ධන හෝරි දාන්නේ නෑ හැබැයි R වල ඉරට්ටේ බලයක් ආවොත් මෙන්න මේ උත්තරේට වග බලා ගන්න ධන හෝරි දාන්න ඇයි මං එහෙම කිව්වේ කියලා තේරෙන්නේ නැදනේ හතර වෙනුවට කවුරු හරි දෙකේ දෙවෙනි බලය කියලා ලිව්වත් හතරයි. ඍණ දෙකේ දෙවෙනි බලෙත් හතරයි නේ. ඍණ දෙක ඍණ දෙක වනිකොත් දන හතරයි. එහෙනම් ඔන්නෝතෙන්දි පොඩ්ඩක් මතක තියාගන්න R වල අර බලේ කපනකොට ඔත්තේ බලයක් කැපුණොත් ධන හෝරින R වල උත්තරේට දාන්නේ. ඉරට්ටේ බලයක් කැපුණොත් උත්තරේට ධන හෝරින දා. ඒක මම සටහනකින් දෙන්නම් ඈ. ඒතකොට මේ සටහනෙන් කියන කතාව තමයි මම කිව්වේ මේ දෙකේ දෙවෙනි බලය ධන 4යි ඍණ දෙකේ දෙවෙනි බලයත් ධන 4යි එහෙනම් 4 වෙනුවට දෙකේ දෙක දාන්නත් පුළුවන් 4 වෙනුවට ඍණ දෙකේ දාන්නත් ඍණ දෙකේ දෙවෙනි බලය දාන්නත් පුළුවන් හැබැයි ඉතින් 8 වෙනුවට දෙකේ 3 දාන්නයි 8 වෙනුවට ඍණ දෙකේ 3 දාන්න බෑ ආ දෙකේ 3 8 වුණාට ඍණ දෙකේ 3 8 නෙවෙයි ඍණ ඒකෙන්ද ඍණ ඔත්තේ බලයකට ධන හොරි දාන්න එහෙනම් ඔළුවට ගන්න එතන සටහන ඔයි කැපෙන බලේ ඔත්තේ නම් R වල උත්තරේට ධන හෝරිය දාන්නේ මෙතන මේ කැපිලා යන R ගේ බලේ ඉරට්ටේ නම් R වල පිළිතුරට මොකද්ද දාන්න ඕනේ ධන හෝරිය දාන්න හරි ඒක මම සටහනක දෙන්න එහෙනම් පුතේ මේ 3ට 3 කැපිලා යනවා ඔත්තේ බලේ අක් කැපුණේ එහෙනම් R වල උත්තරේට ධන හෝරිය දාන්නේ එහෙනම් අපි R හොයාගත්ත කීයද උදේ 2 R 2යි නේ දැන් අපිට A හොයන්නනේ ඕනේ R හෙව්වා A හොයන්න. A හොයන්න මේකේ සමීකරණය ලේසි එකට ආද කරා. R බලේ අඩු එක. බලේ අඩු එකට කරන එක ලේසි නෙමෙයි බලේ වැඩි එකට කරන එක ප්‍රශ්න. සුළු කිලි වැඩි වෙනවා. බලේ අඩු එක. එකට ආදී. හරි. එතකොට ඒ R 3 මෙතන 40. A හරි වැඩි කිරීම R වෙනුවට 2 3 මෙතන. 2 3 කියන්නේ 8යි නේ. මෙතන නෝ 8. 40. වැඩි කිරීමට මෙහෙට ගෙන આવුත් බෙදී එනම් ඒ සමාන 48 බෙදීම 48 අටෙන් බෙදුවොත් 6යි කියලා. නැවත මම ඕනේ චුට්ටක් කියන්න මේ කියමු කතාව. ඒගොල්ල හතර වෙනි පදේ දීලා තියෙනවා. හත් වෙනි පදේ දීලා තියෙනවා. අපිට AR හොයන්න. T4ට අපි ලියනවා මතකයි කියන T4 නම් AR 3 48. T4ට ලියනවා AR 6 සමානයි 380. ගුණෝත්තර ශ්‍රේණි වල සමීකරණ આવොත් මුතේ කවදාකවත් එකතු අඩු කරන්නේ බෙදීම කරා. ඒ බෙදීම කරද්දී R වල විශාල බලයේ උඩට යන විදියට බෙදා. R වල විශාල බලයේ කියන්නේ මෙතන R 3 මෙතන R 6 විශාල බලයේ තියෙන 2. එහෙනම් 2 සමීකරණය බෙදන්න 2 සමීකරණය. බෙදද්දී වම් පැත්තෙන් බෙදනවා. ඒක තමයි මේ දේ. දකුණු පැත්තෙන් මේ බෙදුවට පස්සේ R වල 3 බලයේ සමාන 8යි. 8 කියන්නේ 2 3. R වල ඔත්තේ බලයක් නම් R වල උත්තරේ ධන හොර දාන්නේ. එහෙනම් මෙතන R වල උත්තරේ ධන 2 විතරයි. R වල 2 උත්තරේ එකට ආදින කරාම අපි මේ ගාන හදාගන්නකෝ 10 වෙනි ගාන. අනිත් ගානකුත් කරලා අපි පොඩ්ඩක් කියමු ඈ. මොන හරි ගැළලු තියෙනවා නම් අහන්න පුළුවන් ඕන වෙලාවක ඕන කේට. කවීෂ තේරුණාද? ඔව් සර්. කවුද? විපුණි හරිද? ප්‍රශාන්ති හරිද? හරි සර්.
පසිදු හරිද? පසිදු ගියා හරි. හරි සර්. යුවනි හරිද? හරි සර්. ඔය වාගේ ගානක් දෙන්න ඊට පස්සේ හද गुणोत्तर शैली का हयवन पदे तुंसी विसवे गुणोत्तर शैली का हयवन पदे तुंसी विसवे यथा गुणोत्तर शैली का हयवन पदे तुंसी विसगी गुणोत्तर शैली का हयवन पदे तुंसी विसवे तुमवन पदे हतलिह वे හරි තුන්වන පදේ 40 වෙයි A සහ R සොයා ගුණෝත්තර ශේලිය ලියන්න A සහ R සොයා ගුණෝත්තර ශේලිය ලියන්න A සහ R සොයා ගුණෝත්තර ශේලිය ලියන්න අයිකඩ කරන්නේ දෙ පැයක් විතර ගියා වුණ දුන්නදස් විතර වැඩ කියන්න වෙලා යනවා ओके हायवन पदे तुम सी हिस्सा तुमन पदे हतली है ऐसा हार हो गुणोत्तर शैली गुणोत्तर शैली हायवन पदे तुम सी हिस्सा सर नीलती है गुणोत्तर शैली का हायवन पदे टी हाय गुणोत्तर शैली का हायवन पदे तुम सी हिस्सा ඊට පස්සේ දීලා තියෙනවා තුන්වන පදේ කියන්නේ T3. ඒක කීයද 40යි. අපිට A සහ R සොයලා ගුණෝත්තර ශේලිය ලියන්නත් කියනවා. A සහ R දුන්නාම ගුණෝත්තර ශේලිය ගන්න. බලන්න පුතේ හොයාගත්තට පස්සේ එහෙනම් අපි T තියාගෙන ගාන හැදෙන්න බෑ T6 වෙනුවට ලියන්න T6 නම් AR 5. 320. මේක එක. T3 වෙනුවට ලියන්න AR කීයද 2නේ. තුන්නම් පුතේ AR 2නේ. තුන නම් එන්නේ AR 2 සමානයි 7. මාක්කුවා ගුණෝත්තර ශේලිය වෙන සමීකරණ આવොත් කවදාකවත් එකතු අඩු කරන්නේ බෙදීම කරන්නේ ඒ බෙදටි R වල විශාල බලයේ උත් යන විදියට බෙදලා R වල විශාල බලයේ තියෙන මොකද R 5 R 2 R වල විශාල බලයේ තියෙන 1 එනනම් එක සමීකරණයක් බෙදනවා දෙක ඉතින් බෙදද්දි වම් පැත්ත වම් පැත්තෙන් බෙදන්න සමාන ලකුණු දාලා දකුණු පැත්තට නිදහසේ කරන්න එතන AR 5 බෙදීම AR 2 මෙතන 320 මෙතන කීයද පුතේ 4 8 එක පෙරේ යනවා මෙතන සමාන පාද බේරින් ගන්න බෙදී සමාන පාද බෙදී වෙටි පාදේ ලියා දක්ෂ කඩු 3 මේක ආනන් දීති උනා නේ අර විදියම 8යි 8යි එහෙනම් පුතේ මෙතන R වල ඔත්තේ බලයක් නම් R වල පිළිතුරු ධන හොරෙන්නේ නැහැ 8 වෙනුවට ලියන්න 2 ඉස්සෙල්ලා වගේමයි R සමානයි 2යි ධන හොරේ දාන්නේ නැහැ ඔත්තේ බලයක් නම් ඈ ඒක සටහනම කියන්න තාගානකුත් හදල පොතේ තොර අපි මේකේ R ගන්නවා 2යි ආදේශ කරන්න හොද 1ට නෙමෙයි 2නේ කුඩා 2 එහෙනම් අපි R වල බලේ කුඩා තියෙන 2 හිඳ 5ට වඩා 2 දීගෙන බලමු 2 2 2 දාන්න කියලා ඒ R 2 සමානයි 40 ඒ දන්නේ වැඩි කිරීම R වල 2යි 2 එහෙනම් මෙතන 1යි 2 දෙන්න බලේ 4 එනේ ඒ හැදෙවි කිරීම 4 කියන්නේ 4යි සමානයි 40. ඒ වන්දේ පැත්තම 4ක් වෙනවා. ඒ සමානයි 10. එතන ඔකෝලේ ඒ දන්නවා 10යි R දන්නවා 2යි. ගුණෝත්තර ශ්‍රේණිය ගන්න හරියට. පළමු පදේ ලියනවා. පළමු පදේ පොදු අනුපාතයෙන් වැඩි කරලා දෙවෙනි පදේ ලියනවා. 10 වරන් දෙක 20යි. 20 පොදු අනුපාතයෙන් වැඩි කරලා තුන්වෙනි පදේ ලියනවා. 20 වල දෙකක් 40යි. 40 දෙකෙන් වැඩි කරලා දෙනවා 80. හරි. ඕන කමින් හරියට කරන්න උතනින්ම ওই ගණන් ඉවරයි ඔයගොල්ලෝ හරියට පිළිවෙලට වැඩ කරගත්තාම හරි පහසුයි
ගැටලුවක් තියෙනවා කියන්න ඉක්මනට වෙනසක් වෙනවා අපි කරමු මොකද කරන්නේ මම ඉක්මනට කරන්න ඊළඟ ගානේ යනකොට ගුණෝත්තර ශේඩියක හතරවන පදය ඊළඟ ගානේ ගුණෝත්තර ශේඩියක හතරවන පදය ගුණෝත්තර ශේඩියක හතරවන පදය 270 මේ අණුව ශේඩි දෙකක් ඇති බව පෙන්වුවා 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 ගුණෝත්තර ශේඩියක හතරවන පදයේ 270 හතරවන පදයේ කියන්නේ පුතේ 34නේ ඒක 270 ඔක පොඩි සටහන දෙන්න ඕන දුන්නා ऐसे देवने पादे तीहा, देवने पादे क्या है टी देखा तीहा, दें वहाँ पे तो क्या रहा मैं के सेठी देखा कैदीबाव पहनना, सेठ देखा कैदीबाव पहनना है ठीक बेहमान, मेगा ने, टी हाथरे में नुवर लिया ने बोले एआर तू ना, हाथरे नांगे ने एआर तू देती है, और देखा, टी देखा ना बोले लिया ने बोलवा� එතන ගුණෝත්තර ශේඩියක සමීකරණාවක් කවදාකවත් එකතු අඩු කරන්න එපා කිව්වනේ බෙදෙන එකනේ කරන්නේ r වල විශාල බලය තියෙන r 3 r 1 විශාල බලය තියෙන 1 එහෙනම් මම එක සමීකරණේ බෙදනවා දෙන්න ar 3 බෙදන්නේ ar 2 මේක අහගෙන අනිත් ගාන හරියටම හරින්න මේක සමහරවයි හදලා තියෙන්නේ මෙතන පොතේ මොකද a අකුර කැපෙනවා සමාන පාද බෙදීමක් නැතිනේ පාදේ එලියා දැසක අඩු කරනවා 3 න් එකක් අඩු කරොත් r වල 2යි කියන්නේ एक कैपिटल यानो बिंदु बिंदु विषय तो तेरे नाम है। उधर मैंने में तेरे दिन इराटे बाले आपने इधर अरे मैं के नामे लिए ना तूने देख वो इराटे बाले आ दें नामे ये वो ना काट हार लिया ने पुलवान ने तो तूने देखा क्या रह लिया ना पुलवान तूने देखा नामे रीना तूने देवनी बाले आपना एक इंदा मैं दोपहर ते इराटे बाले आ कपाल दिमाग का दिया गाने मैं पारे मोल्टर दानो कोरी ने दा ඇයි එකට හේතුව තුනේ දෙවෙනි බලයක් නැමේ ඍණ තුනේ වර්ගයක් කියද නැමේ ඍණ තුනේ වර්ගය කියන්නේ ඍණ තුන වැඩි කිරීම ඍණ තුනේ එතකොට එන්නේ දාන්න තුනේ වර්ගය කියන්නේ තුන වැඩි කිරීම තුනක් නැමේ එහෙනම් 9 වෙනුවට තුනේ දෙක දාන්නත් පුළුවන් 9 වෙනුවට ඍණ තුනේ දෙවෙනි බලය දාන්න නේ එහෙනම් ඍණ සංඛ්‍යාවක ධන නේද ඉරට්ටේ බලයක් අවු ධන හොල්ල දෙකම ගැලපෙන එහෙනම් මෙතන 8 උත්තර දෙකක් එනවා කියන්නේ ශේනීන් කීයක් පවතිනවද දෙකක් පව आठ उत्तर देखा क्या इलान है शेडीन देखा पाओ ऐना आप ही देंगे एक ऐसे नियम का अफ़ोया मो आप ही गामो आर दाने तूने बीतर एक आदेश करने का रहता है नहीं देखा देंगे ये कोई यार ये तो एक ये दाने आर वो तो दाने तूने देंगा ऐलोना कथा कराने तूना ये तीखा ये फाइंड बैठो तूने ऐसा माने दहाड़ी
එහෙනම් r ධන 3 විට ඒකේ උත්තරේ 10යි. එහෙනම් r ඒ 10යි r ධන 3. දැන් සේරිය ලියන් 10යි. 10 වරක් 3 කීයද පුතේ? 10 වරක් 3 30. 30 ව 3ක් කීයද? 90. 90 ව 3ක් 270. ඔන්න ඒ සේරිය. දැන් අනිත් අවශ්‍යතියක් තියෙනවා. r වල උත්තරේ ආවනේ ධන හෝරින 2ක්. r ට ධන හෝරිනවා කියන්නේ සේරියෙන් 2ක් පව දෙනවා ඈ. මේක ලියන්න ඕනේ මම r ට පිළිතුරු 2ක් ලැබී ඇත. එම නිසා සේරියෙන් 2ක් පව දෙනවා. එනං r ධන 3 විට a හෙව්වා 10යි a සේරිය දික්. දැන් r ඍණ 3 විට ආයි දෙකට ආදේශ කරලා හොද. r ඍණ 3 විට දෙක සමීකරණ ar 30 නේ සමානයි 30යි. a දන්නේ r වෙනුවට ඍණ 3 නේ. ඍණ 3 විට. ඍණ 3 න් a වැඩි කරු ඍණ 3යි සමානයි 30යි. a හොයන්න දෙපැත්තම ඍණ 3 න් දෙන්න. එතකොට දැන් ඔකට පේනවා ඍණ 3 න් කැපලා යනවා a ධනයි ඍණයි බෙදුවා ඍණ ඍණ 10යි. ඒ වෙලාවේදී a ඍණ 10යි r ඍණ කීයද 3යි. දැන් සේලිය නැවත කියලා. ඉස්සෙල්ලාම පළමු පදේ ඍණ 10යි. ඍණ 10 ඍණ 3 වැඩි කරාම ධන 30 නේ. ධන 30 ඍණ 3 වැඩි කරාම ඍණ 90 නේ. ඍණ 90 ඍණ 3 වැඩි කරාම ධන 270. හොඳයි. දැන් සේලින් දෙකක් ඇති බව පෙන්වන්නේ කොහමද? ආට උත්තර දෙකක් ආවනම් හරි. ආට උත්තර දෙකක් ලැබිලානේ r ධන හෝරිනනේ ධන 3යි ඍණ 3යි දෙකක් එනවානේ ආට පිළිතුරු දෙකක් ලැබී ඇති බැවින් ෂේඩින් දෙකක් පවති ඒ ෂේඩින් දෙක හොයන්න කියලා කියනවානේ r ධන 3 විට දෙකට අධික කරලා ඒ හොයන්න ඒකයි මේ r එකයි පාවිච්චි කරලා එක ෂේඩිය ලියන්න ආට ඍණ 3 විට දෙකට අධික කරලා ආයෙ නැවත ඒ හොයන්න දැන් ඒකයි r එකයි කරලා ආයෙ ෂේඩිය හරිද ඔන්න මෙතනින් මෙහෙම ලියලා ලියා ගන්න ඕනේ ආට පිටුතුන් දෙකක් ලැබෙන බැවින් ෂේඩින් දෙකක් පොවති. තව සටහනක් දෙන්න තියෙනවා. මේක ලියාගත්තට පස්සේ දෙන්න නේ. කාට හරි අපහැදිලිකමක් තියෙනවා නම් දැන් කියන්න පුළුවන්. දැන් ඕන කෙනෙක්ට කතා කරන්න පුළුවන්. දැන් ඊට පස්සේ පොතේ ගණන් ඕකට දෙන්න කියලා. ආර් වල ඉරට්ටේ බලයක් නම. ඉරට්ටේ කියන්නේ 2 4 6 8 ඕවා ආර් වල ඉරට්ටේ බලයක් නම් r වල ඉරටේ බලයක් නම් r වල ඉරටේ බලයක් නම් r හි පිළිතුරට r හි පිළිතුරට r වල ඉරටේ බලයක් නම් r හි පිළිතුරට r හි පිළිතුරට ධන හෝ ඍණ දැමිය යුතුය r හි රටේ බලයක් නම් r හි පිළිතුරට ධන හෝ ඍණ දැමිය යුතුය සෑ ඉරටේ නම් දාන්න ඕනද ඉරටේ නම් පුතේ දාන්න දැන් මෙතන r වල දෙවෙනි බලය ආපෙන් දැන් ධන හෝ ඍණ දැන්නේ ඇයි 9 වෙනුවට වාට 3 2 කිව්වත් 9යි ඍණ 3 දෙවෙනි බලය කිව්වත් දාන්න 9නේ එතන ඉරටේ බලයක් නම් තමයි r වල උත්තරේ ධන හෝ ඍණ දාන්නේ දැන් 9 වෙනුවට වාට 3 වර්ගයේ කිව්වන් 9යි ඍණ 3 වර්ගයේ කිව්වන් 9යි ඉතින් ඉරටේ බලයක් වුණොත් තමයි r වල පිළිතුරට ධන හෝ ඍණ දාන්න ඕනේ හරිද තේරෙන්නේ නැද්ද කියලා කතාව හරි සර් 3 ඔයා 9ට දැන් දැම්මනේ 3 දෙවෙනි බලේ 3 වර්ගය කියන්නේ 3 වරක් තුන 9 ඔයාට ඕන නම් 9 වෙනුවට දාන්න පුළුවන් ඍණ 3 වර්ගය කියලා බලන්න ඍණ 3 වර්ගය කියන්නේ ඍණ 3 වැඩි කිරීම ඍණ 3 ඍණයි ඍණ වැඩි කරා ධන 3 වරක් තුනම එහෙනම් 9 වෙනුවට 3 වර්ගයක් හරි ඍණ 3 වර්ගයක් හරි ඒ වුණාට ඉරටේ බලයකට හරි ගියාට ඔත්තේ බලයකට හරි යන්නේ අපි ඉස්සෙල්ල බැලුවේ 2 8 වෙනුවට 2 3 දාන්න පුළුවන් ඍණ 2 3 දාන්න බෑ 2 3 වෙනි බලේ 8යි ඍණ 2 3 වෙනි බලේ ඍණයි ඍණයි ධනයි ඍණයි ඍණ 8යි අට වෙනුවට 2 3 දැම්මට ඍණ 2 3 දාන්න බෑ. එහෙනම් ඔතන මතක තියාගන්න ඕනේ r වල ඉරටේ බලයක් ආවොත් r වල පිටුතුන්ට ධන හොරි දෙවිය යුතුයි. ඔත්තේ බලයක් නම් අවශ්‍ය නැහැ. ඒක තෝරෙද? r වල ඉරටේ බලයක් නම් r වල පිටුතුන්ට ධන හොරි දෙමිය යුතුයි. ඔත්තේ බලයක් නම් නේ ධන හොරින දෙමීමේ වැලකී යුතුය කියලා තෝරන ලියගන්න. ඉරටේ බලයක් නම් ධන හොරිය දාන්න. ඔත්තේ බලයක් නම් ධන හොරේ දාන්න අවශ්‍ය නැහැ හරි නේද ඉරටේ බලයක් කපාදින මේ ධන හොරේ දෙන්නකෝ ඔත්තේ බලයක් කපාදින ධන හොරේ දෙන්නේ නැහැ මම මතකයි ඉස්සෙල්ලා ගන්න
එතනං ඕගොල්ලෝ තේරුණාද කියලා බලා ගන්න ඔය තේරුණා කියලා දැන් කියනවා ගෙදර වැඩ හදි හ්ම් සද්දයක් නැතුව යනවනේ සමාලලාට ඒකනේ මට තියෙන එකම ප්‍රශ්නේ 16 තුන අභ්‍යාස මාලා වි හරිද ඕගොල්ලෝ හදන්න 13 වෙනි ගාන දැන් 13 16 තුනේ 13 වෙනි ගාන 13 නේ ओक्टोबर विभाग सुलुकिरी ध्यान පොතේ මේකේ අනිවාර්යයෙන් ගුණෝත්තර ශේධන සමීකරණවත් එකතු වඩු කරන්නේ නැහැ බෙදීම කරන්නේ. R වල විශාල බලය තියෙන්නේ දෙකේ නේ. එහෙනම් මම බෙදනවා 2 1 නේ. දෙකේ විශාල AR 8 වම් පැත්ත බෙදන්න. AR 8 බෙදන්න AR 4. දකුණු පැත්ත දකුණු පැත්තෙන් බෙදන්න. මොකන්ද උත්තර වෙන ප්‍රශ්නේ? ඒ දෙක කැපල යන. සමාන පාද බෙදීම. පාද එලියා දැක්ක අඩු කරන්න 8න් 4ක් 4ක්. බිඳුවට බිඳුවක් කැපෙනවා. හරිද? ආ හතරවරක් එකයි හතරවරක් එකයි ඒතර 16 ඔච්චර වෙලා ගියේ ඇයි කියලා මට හිතා ගන්න. එතන මෙතන R වල 4 මේ 16 කඩන්න ඕනේ 4 බලයක. 1 4 නි බලය 1යි. 2 4 16. එහෙනම් මෙතන 16 ආතක හතහැලින්ද නැහැ නේද මට වත්. ඔකර මම ලකුණක් දෙලා ලිව්වේ නැද්ද R වල ඉගට්ටේ ආ දැන් බලි වගේ හරි. R වල ඉගට්ටේ බලයක් බේරවනේ. මොකද 16 වෙනුවට කාට හරි 2 4 කිව්වත් 16 බලන්න ඕන. ඍණ 2 4 කිව්වත් 16 බලන්න ඕන සකන. 2 4 කියන්නේ 2 වැඩි 2 වැඩි 2 වැඩි 2. හරි වැඩි කළා බලන්න. 2 2 4 4 2 8 8 2 16 හරි. ඍණ 2 4 වෙන බලය කියන්නේ ඍණ 2 වැඩි ඍණ 2 වැඩි ඍණ 2 වැඩි ඍණ 2. ඍණයි ඍණයි ධන ධනයි ඍණයි ඍණ ඍණයි ඍණයි ධන. 2 4 කරි ගන්න 16. එහෙනම් R වල ඉරට්ටේ බලයක් නම් R වල ඉරට්ටේ බලය කපද්දී R වල උත්තරේට දන හොරි දාන්න. හරිද? මම දන්නේ එච්චර වෙලා ගියයි කියලා මට තේරුම් ගන්න බැරි පස්සේ යන්නම් තියනවා පොඩියේ. R සමානයි 2 විට. මම ආදේශ කරන්නේ එකට. මේක ලොකුද එකට ආදේශ. හොඳ සිහි කල්පනාෙන් කරන්නේ තුරු ගණන් එහෙම එච්චර වෙලා යන්නේ නැන්නේ. මොකද සුළු කිරීම දෝෂයක් ඇත්තේ. ඒ දන්නේ R වල උත්පද එකේ 2යි. ඔන්න ඔතන සුළු වෙන්න ඉති පස්සේ යන්නේ තියෙන්නේ නේද? 10ක වෙන්න තියෙන වෙලා. දෙකේ හතර කියන්නේ 16. ඔකල කීර පැත්තට දෙනවා මෙතන 16යි. ඒ වන්ද පැත්තම 16න් බෙදන්න. පුළුවන් තරම බෙදමු. භාග උත්තර ගන්න යන්න එපා. මෙතන 4 10 මෙතන 4ක් කියලා 4යි නේ. ආයෙ මෙතන 5යි මෙතන 2. ඔය ඇති 5 බෙදීම 2 ලියා ගන්න. ඒ ඇති. ඔක 2ම ආර් ලියන්න යන්න ඕනේ. ඒ 5 බෙදීම 2යි. ආර් කීයද 2යි. දැන් මේ ශේධිය කියන්නේ 5 බෙදීම 2. මෙයා වැඩි කරන්න පොදු අනුපාතය. 5 වැඩි කිරීම 2 වැඩි කරන්න 2. මේ දෙක දෙක කරගෙන 5යි. 5 වැඩි කරන්න 2. 10යි. 10 වැඩි කරන්න 2. 20යි. 20 වැඩි කරන්න 2. 40. ඔන්න ඒ පදේ ඉවරයි. දැන් ඕගොල්ලෝ තියෙන පස්සේ අනිත් පස්සේ. ඒකේ ඒට එන්නේ 5 බෙදීම 2 තමා ප්‍රශාන්. ඒ වුණාට R වෙනස් වෙනද ඒක වෙනස් වෙනවනේ පදේ. R ඉන දෙකන් ඉතද? එකට ආදී. ඒ R වල හතර සමානයි 40. ඒ දන්නේ R වල නෝට ඍණ 2යි. වා කියන කතාව එතෙන්දි හරි.
ऋण देखे हाथर बाले ऋण धन दास दामा हरिद एवना आटे दास दास उत्तरे एक मत आठ वर देख आठ वर पहा समान उनाट वे आर वे नास आर दिन देख वीटने आर ऋण देखा उते करांडो को ले कोलो सेनी का रहा तो ना एक एक कोला हाथ पोंडा करा एक कोला है ओके आये वेराई सर हमें पोंडा करा मुझे तो कुतिया नहीं था माता बेलाव दे देना मोने वो कोलो दे क्या तो मैं बेलाव मैं देना पोंडा करा और जामितिया करेगा ना तो තුන්වන පදයේ 45යි. තුන්වන පදයේ කියන්නේ පොතේ 33. තුන්වන පදයේ ඍණ 45යි කියලා කිව්වා. ඊට පස්සේ කියනවා පස්වන පදයේ ඍණ 1105යි. පස්වන පදයේ කියන්නේ පොතේ 35 ඍණ 1105යි කියලා කිව්වා. අපිට කියනවා ෂේඩින් දෙකක් ඇති බව පෙන්නන්න. ෂේඩින් දෙකක් ඇති බව පෙන්නන්න නම් ආට උත්තර දෙකක් එනවා කියලා පෙන්නුවා නම් හරි. එහෙනම් අපි 33ට සමීකරණය ලියනවා ඒ ආර් දෙකනේ. ඍණ 45යි මේක එක. समीकरण එතකොට මේ බෙදාදී r වල විශාල බලය උත්තේ නේද? එතකොට r වල විශාල බලය කියන්නේ දෙක දෙක සමීකරණය බෙදලා. එතන 1 පැත්ත 1 පැත්ත. ar 4 බෙදෙනවා එකේ 1 පැත්ත වෙන ar 2. දකුණු පැත්ත දකුණු පැත්ත. තව දකුණු පැත්ත දෙකේ ඉන්නේ ඍණ 1105 බෙදෙනවා ඍණ 45. ඒක ඒක අපල යනවා සමාන පාද බෙදීමේදී පාදීය දශක අඩු කරනවා r වල 2යි. මෙතන පොතේ ඍණ ඍණ කැපල යනවා මේක මෙතන පස්වරක් කලින් පස්වරක් නැමේ පස්වරක් මෙතන දෙකයි ආයි දෙකයි පහයි this is why නැමේ ඔබතේ මෙතන කියලා ඉන්නේ දෙකයි 25යි එතන මෙතන r වල දෙවි බලේ r වර්ගයනවා 25 එතන මෙතන දෙකේ බලයක් නම් මෙයක් කරන්නේ දෙකේ බලය එහෙනම් දෙක දෙක අන්න r වල ඉරට්ටේ බලයක් ලැබුණේ නේ r වල ඉරට්ටේ බලයක් ලැබුණොත් r වල උත්තරේ දාන්න ඕනේ දාන්න යැටි ලියනවා r වලට පිළිතුරු දෙකක් ලැබී ඇත r සඳහා පිළිතුරු දෙකක් ලැබී ඇත එම නිසා ෂේඩි දෙකක් පවතී ඔයකම ලියන්න ඉච්චා r සඳහා පිළිතුරු දෙකක් ලැබී ඇත එම නිසා ෂේඩින් දෙකක් පවතී කියලා ලියන්න හරිද තව අපි ඉස්සරහට ගණන් හදමු මට අයිකේ සූත්‍රෙත් කරලා ඒකිනුත් ගණන් කරලා මට ජාමිතියට යන්න තියෙන හින්දා එහෙම කරන්නම්
ओले लिबाहा गारंटी के लापरवाही करती कर रही है तब ठीक उन तरह गारंटी है ना और देंदना दी उठे अभी आई के सूत्र याद कर लेगा रखा අර සමාන්තර ශේරියද පදෙන්නේ කියයි කිය වගේ ගුණෝත්තර ශේරියකත් පදෙන්නේ කියයි කිය. පොතේ මේකේ පොඩක් අපි පොඩි ගණනකින් අපි දැන් මේ වෙදි දන්න දේවල් බලමු. අපි දන්නවා 10 20 40 80 160 ওই ගුණෝත්තර ශේරිය ගන්නකෝ. ওই ගුණෝත්තර ශේරිය අපි දැන් A දන්නවා. A කීයද පළමු පදේ 10යි. අපි මේකේ R දන්නවා. පසු පදේ පෙර පදේ බෙදුවාම R දන්නවා 2යි. මම මේක ඇහුවේ 3 වන පදේ කීයද කියලා බලලා කියන්න පුතේ 3 වන පදේ කීයද? දැන් අපෙන් අහනවා මේ ශේදියේ මුල් පද තුනේ අයිතිය කීයද S3 මුල් පද තුනේ අයිතිය කියන්නේ S3 කියන්නේ මොකද්ද මුල් පද තුනේ අයිතිය කියන්නේ ඔය S3 සමාන වෙනවා T1 එකතු කිරීම T2 එකතු කිරීම T3 නේ මුල් පද පොඩ්ඩක් නම් ඉතින් එහෙම හොයන්නත් පුළුවන් නේ මුල් පද තුනේ අයිතිය S3 නේ මේ අයිතිය S වලින් කියන්නේ අයිතිය S3 කියන්නේ මුල් පද තුනේ අයිතිය මුල් පද තුන කියන්නේ පළවෙනි පදේ දෙවෙනි පදේ තුන්වෙනි පදේ එකතුනේ ඔයගේ පොඩි ගානක් නම් ඔහොම ලියලා එක්කව කරලා හොයන්නත් පුළුවන්. මෙරික එක්කව කරාම මුල් පද තුනේ අයිති කියන්නේ පොතේ S3 කියන 70. ඔක අලි පත්ත හරියට ගහන්න අයිති 70ක් වන්නේ පද කීයක් එකතු කළ විටද? අන්න ඒ දෙක තමයි අර කරන්නේ. අයිති 70ක් වන්නේ පද කීයක් එකතු කළ විටද? මේ අයිති 70ක් ආයේ පද කීයක් එකතු කරාමද? පද 3. පද 3. පද 3ක් එකතු කරා. අන්න ඕක තමයි හොයන්න තියෙන්නේ. අද හොයා දැන් මේ සූත්‍රයෙන් කරන්නේ පද මුල් පද 5යි කිය හොයන්න මුල් පද 8යි කිය හොයන්න එහෙම කියන. එයාසේ ඒකෝ අයිකිය දීලා අහනවා අයිකිය 70ක් වන්නේ පද කීයක් එකතු කළ විට. ආ එහෙනම් අයිකිය සම්බන්ධ සූත්‍රය. දැන් ඔයගොල්ලෝ මේ මේ මෙයාට අපි කියන්නේ T3. මෙයාට කියන්නේ අපි S3. S3 කියන්නේ මුල් පද තුනේ එකතු. මේ තුනේ එකතු S3. එහෙනම් අපි දැන් යන්නේ අයිකිය සම්බන්ධ සූත්‍රයේ පොතේ අයිකිය සම්බන්ධ සූත්‍ර දෙකක් තියෙනවා. ඒ සූත්‍ර දෙකම පොතේ එකම රටාවට එන්නේ එක සූත්‍රයක් තමයි Sn සමානයි A Rn අඩු කිරීම එක. පළයා R අඩු කිරීම මේ සූත්‍රේ නැහැටි තෝරන්න කියන්න පුළුවන්. හරි ඔන්න. මේ සූත්‍රේ බොහෝ වෙලාවට පාවිච්චි කරන්න කියන්නේ R විශාලයි එකද.
ආර්ගයාගේ එකට වඩා වැඩි විට තමයි මේ සූත්‍රය පාවිච්චි කරන්න කියලා. ඒකනම් පොතේ සුළු කිරීම හොඳලා මේක සූත්‍රේ මාරුවට කමන්නේ නැහැ. ඒක ඕනි කියලා නේ. අනි සූත්‍රේ මේක එස්එන් සමානයි හොඳ බලන්න. ඒ මෙතන පොඩි වෙනසයි. ආර් එන් මේකනේ. මේක දෙපැත්ත මාරු. එතකොට එක රින ආර් දැන් බලන්න මේ මාර්ග තියන්න හරි ලේසි මේ. මෙතන ආර් එන් රිනේකනේ. එතකොට ඉන් අයින් කළා ඒකම තමයි මේ දාර දෙන්නේ. ආර් එන් රිනේ. මෙතන එන් අයින් කළා ආර් රිනේකනේ. මෙතන ඒක අනිත් පැත්ත මාරු. එක රින ආර්. එහෙනම් මෙතන එක රින ආර් වෙනවා. එක මෙහෙමයි. අඩු කිර මේ එන් අයින් කළා. ඕක තමයි ගුණෝත්තර ශේධික අයිතිය හොයන සූත්‍ර දෙක. මේක හොඳයි කියලා කියනවා ආර් වලගේ එකට වඩා කුඩා විට. ආර් වල යගේ එකට වඩා කුඩා විට දාන්න කියන්නේ මේ සූත්‍රය. විශාල විට මේ සූත්‍රය ආර් වලගේ එකට වඩා වැඩි නම් මේ සූත්‍රය. හරි. දැන් මේක අපි දන්නේ නැත්නම් මොනවද කියලා බලමු. අපි ඒ දන්නවා. දන්නවනේ කියන්නේ පළමුපාද. ඒක දන්නවනේ පළමුපාද. ආ එන් කියන්නේ පොතේ පද ගාන. පද ගාන. තව මොකද දන්නේ? ආර් දන්නවා පොදු අනුපාතය. පොදු අනුපාතය. ඊට පස්සේ එන් කියන්නේ පද ගානනේ. පොතේ දැන් S3 කියන එකේ තේරුම මොකක්ද? S3 කියන්නේ මොකක්ද? මුල් පද තුනේ එකතු. T එක T දෙක T තුන මුල් පද තුනේ එකතු. S5 කිව්වොත් මුල් පද පහේ එකතු. S10 කිව්වොත් මුල් පද 10යි එකතු. Sn කියන්නේ එහෙනම් මොකක්ද? මුල් පද එන්හි අයි එන්හි අයි අයි කියන්නේ එකතුයි. හරි. එහෙනම් මේ සූත්‍ර දෙක ලියන්න. මේක තමයි ගුණෝත්තර ශේධියක අයිත්‍ය හොර සූත්‍ර දෙක. මේක කාට හරි ඕන නම් මේක විතරක් මතක තියාගත්තත් කමන්නේ. මේ සූත්‍ර දෙකම තියෙනවා. මේක R වලගේ එකට වඩා වැඩි විදිහට මේක පාවිච්චි කරන්න කියලා සුළු ගේම පහසුයි කියලා. R වලගේ එකට වඩා වැඩි මේක දෙපැත්ත මාරු කරන්න. මේ ආපේකම තමයි දෙන්නත් එන්නේ නැයින් කියලා නේ. මේ ආපේකම තමයි තවම දෙන්නත් එන්නේ නැයින් කියලා නේද? හරි. මේ සූත්‍ර දෙක ලියන්න. ඒ කියන්නේ පළමු පදේ එන් කියන්නේ පද ගාන ඊට පස්සේ ආර් කියන්නේ පොදු අනුපාතය එක්ස් එන් කියන්නේ මුල් පදේ එන්නේයි ඔය ටිකක් ලියා ගන්න ඔන්න සූත්‍රය සමාන්තර ඡේදි වල අයිති වෙන සූත්‍රය මතක් කරගන්න ඒක නම් ඒකත් ඕන වෙනවානේ පස්සේ Sn සමානයි n බෙදීම දෙකයි අනිත් එක දෙකයි ඊ දාන n දෙක වාරය d මේ මතක කරපු තේක සූත්‍රය එක අනිත් එක Sn සමානයි මොකද n බෙදීම දෙකයි ඊ දාන l කියන්නේ අවසාන පදේ මේක අයිති වෙන සූත්‍ර දෙකක් තිබ්බා නේ මේ සමාන්තර ඡේදි මේ ගුණෝත්තර ඡේදි වගෙන් ගානක් හෝ දෙකක් කරලා ඉක්පට ජාතියට යන්නේ. එදත් ජාමිතිය මේ මගේ අරනවා කිව්වේ. හරි. පොතේ ඕකේ ඉවර නම් හරිද ලියාගෙන 16 4 පළවෙනි ගාන හැබැයි පොඩ්ඩක් ඕයන් ගණන් හදලා පොඩ්ඩක් හුරු වෙලා තියාගන්න දැන් gedara වැට ඕකේ කරන්න ඕනේ 16 3 ඉතිරියේ 16 3 ඉතිරි ගණන් ටික කරනකොට කරපුවත් එක්ක ඔක්කොම කරන්න තොරේ සුරු කිරීම ටික පොඩට හැදිලා එනවා ඒක අයින් කරන්න පුතේ හරිද 16 4 පළවෙනි ගාන පළමු පදේ 4යිලු පොදු අනුපාතයේ 3ක් වන ගුණෝත්තර ශ්‍රේණියක මුල් පද 5 අයික්‍ය 5හි අයික්‍ය පද සොයා එකතු කිරීමෙන් හා සූත්‍රයේ භාවිතයද අර පද හොයලා ලියලා එකතු කරලා හය හොයන්න සූත්‍රයේ ඍතුය එකයි කරා
එහෙනම් අයිකියෝ සූත්‍රේ පොඩක් දෙතු පාර ලියදි මතක තියෙනවා පුතේ. පළවෙනි පදේ 4යි. 16 4 අභ්‍යාස මාර්ගය පරිණික. පළවෙනි පදේ 4යිලු. මේකේ R කීයද 3යිලු. මේක මුල් පද 3යි කියා මුල් පද 5යි කියා. පළවෙනි ක්‍රමයේදී අහන්නේ අර එකතු කරලා ලියලා නේ. එකයි මේක ශ්‍රේණිය ලියන්න ඉස්සෙල්ලාම ඉස්සෙල්ලාම 4. පළවෙනි පදේ පොදු අනුපාතයෙන් වැඩි කරන ඉතින් 4 3 12. 12 වරක් 3 36. ආයේ 36 වතුනක් පොතේ 108. හරිද මුදේ? 108 වතුනක් පොතේ 324. ඔන්නෝම ශ්‍රේණියන මුල් පද 5 ආයේ S5 නේ අහන්නේ. S5 වෙන්නේ T1 T2 T3 T4 T5. එහෙම කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. මේක ඉතින් එහෙමත් කරන්න කියලා හින්දා අපි එහෙමත් පොඩ්ඩක් ලියලා කරමු. සූත්‍රයෙන් කරන්න කියන පස්සේ T1 තමයි 4. T2 තමයි පොතේ කියේද? 4 12. T3 වෙන්නේ 36. ආයේ කියේද 108. ආයේ 324. මේ ටික එකව කරාමත් මුල් පද 5යි කියනවා. මුල් පද 5යි කියන්නේ T1 T2 T3 T4 මුල් පද 5 ලියලා එකව කරාම වෙන උත්තරේ මේකනේ. ඒක සාම්ප්‍රදායික ක්‍රමය. ඒ විදිහට ගන්න හදන්න බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍යයෙන්. නැගතු කරමු. ඕන අග ඉලක්කම් ඕනම අග 4 අග 2 6යි 12යි. 12යි 20යි. 20යි 4යි 24යි. දෙකක් කිතුන. දෙවියරි ඉන්නේ ඉලක්කම 1. ඒක දෙකයි 3යි. 6යි. 6යි 8යි. තුන්වෙනියරි ඉන්නේ ඉලක්කම 3. 4. 484යි එන්නේ. 3432යි. सूत्रे මතක මේ ඒක අමතක වෙලා ඒ සමහර අයට ඒ මුල ඉන්නවා කවුද මේ සූත්‍රේ R ෙන් අඩු කිරීම එක R අඩු කිරීම එක මෙතන R ෙන් N9 N9 කරලා ඒකමයි මේ දෙන්නේ මුල් පද 5යි කියනං N වලට දාන්න 5 දෙකේ ඉරක් ගැහුවා ඒ වෙනුවට කියන පොතේ 4 ඉදහසේ මේ සූත්‍රේ බලාගෙන ලියන්න එච්චර R වෙනුවට කියන පොතේ 3 N වෙනුවට කියන 5 අඩු කිරීම එක වෙනම ඉන්නේ නැහැ බලලා ගන්න එපා මේ එන්ඩ්‍රිනේක නෙමෙයි තුනෙන් වෙනම අඩු කිරීම එක වෙනම ඒක බලයක් නෙමෙයි අඩු කිරීම එක බලයක් නෙමෙයි නිකන් තියෙන වෙනම ආයි R වලට කියන පොතේ 3 අඩු කිරීම මේ R වලට 3 අඩු කිරීම දැන් හිමීට සුළු කරගෙන S5 හොයන්න යන්නේ 4 හරි 3 5 වෙනි බලයේ උත්තරේ කියන පොතේ 3 5 පාරක් වැඩි කරාම වැඩි කරගන්න 243යි ඈ ඒක එකක් අඩු කරා පල්ලිහා තුනෙන් එකක් අඩු කරාම පුතේ ඉන්නේ 2යි. කියල දැන් වරහන ඕනේ නැහැ. තනි සංඛ්‍යාවක් බාටපත් වුණා නේද? දැන් 4 වරහන සලාය තියෙනවා 243 එකක් අඩු කරපු පුතේ ඉන්නේ 242යි. වරහණකින් තනි සංඛ්‍යාවක් බාටපත් වුණාට පස්සේ වරහන අයින් කරලා වරහණකින් කියන්නේ පුරක. මෙතන උඩයට කරනවා දෙවරක් එකයි මෙතන 4 දෙකයි. 242 දෙකෙන් වැඩි කරොත් 484. අර උත්තරේ දෙනවා. හරිද? මේක නම් පුතේ සාමාන්‍ය අහන දෙයක් නෙමෙයි සාම පළවෙනි ගානේ හින්ද අහලා ඇති. හරි මේකේ A කීයද 4යි දු R 3යි මුල් පද 5යි කියනං N 5යි අහන්නේ S 5. සූත්‍රය ලියන්න. දෙතුන් පාර ලියද්දි මේක මතක් වෙයි. S 5නේ N වෙනුවට 5, A වෙනුවට 4, වරහන R වෙනුවට 3, N වෙනුවට 5. අඩු කිරීම එක. ආය R වෙනුවට 3 අඩු කිරීම. 3 5 මේක දිවවා. 3 5 200 3 අඩු කිරීම එක. 3 එකක් අඩු කරාම 2 වරහන එක. මෙතන 4 මේ 243 එකක් 243 එකක් අඩු කරාම 242 වරහණ කියන්නේ උඩයට කැපුවා. පොතේ ක්‍රම දෙකකට පිටපත හදා ගන්නකෝ. ඔය
उते मैं ओके पर ओके लिया कर जाम दिए कराने रहो ना तब बोलेगा ना मत एक बार बोल गया हमारे पार बड़े आने की देन्दा है टीवी वालों ने तू है ना पढ़ा अभ्यास कराना खाते ला पढ़ा पोहने इम्ना कराने तो बड़ा बोल ले आवे सुलगेरी इम्टे के हस्बैंड हाँ एक बार तो कराने पुलवा हम ओके यहाँ पे जाबर से මේදවසල සමාන්තරාශ පාඩම 10 ශ්‍රේණිය ළමයට උගන්වනවා ඉස්ලාම සමාන්තරාශයක් අර්ථ දක්වන්නේ මෙහෙමයි දැන් ඉස්ලාම චතුරාශයක් මම පොඩ්ඩක් සාරාංශගත කරලා මේ පාඩම පුළුවන් නම් කියන්න ඒව නැතුව ඉතින් මේවා කියන්නේ දැන් ඒක චතුරාශයක් කියන්නේ සරණේකා හතරකින් වටවිච්ච සමූර්ත රූපයකට කියනවා චතුරාශයක් කියලා ඒ චතුරාශයේ සමාන්තරාශයක් වෙන්නේ මෙන්න මෙහෙමයි ඒ චතුරාශයේක සම්මුඛ පාදිකල් සමාන්තර නම් ඒක චතුරාශ්‍රයක සම්මුඛ පාදිකල් සමාන්තර වුණොත් මේකට අපි කියන්නේ සමාන්තරාශ්‍රය. හරිද? ඊට පස්සේ සමාන්තරාශ්‍රයේ ලක්ෂණ කතා කරනවා. මේ චතුරාශ්‍රයක් කියන්නේ සරණක හතරකින් වටවිච්ච සමූර්ත රූපය. ඒක සමාන්තරාශ්‍රයක් වෙන්නේ මේ චතුරාශ්‍රයේ සම්මුඛ පාදිකල් සමාන්තර වූ චතුරාශ්‍රයකට කියනවා සමාන්තරාශ්‍රයක් කියලා. ඊට පස්සේ සමාන්තරාශ්‍රයකට ලක්ෂණ තියෙනවා හතරක්. ඕක තමයි සමාන්තරාශ්‍රය එකෙන් උගන්වන්නේ. සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද සමාන සමාන්තරාශයක සම්මුඛ කෝණ සමාන සමාන්තරාශයක සම්මුඛ කෝණ සමාන සමාන්තරාශයක විකර්ණ එකක් අනේක සමච්ඡේදනයක හරිද එයාගේ සමාන්තරාශයක මොකද වෙන්නේ විකර්ණ මගින් වර්ගඵලයේ සමච්ඡේදනය කරන ඒ කියන්නේ මේ කොටසේ වර්ගඵලයේ මේක සමාන ඔන්න සමාන්තරාශයක ලක්ෂණ දෙක ඔක තමයි පළවෙනි පාඩුවේ උගන්න දැන් මේ ගන්නට ඕන ඔක නෙමෙයි ඊට පස්සේ තියෙනවා සමාන්තරාශ දෙක පාඩමේ චතුරාශයක් සමාන්තරාශයක් වන අවස්ථා තියෙනවා හතරක් මේ චතුරාශයේ සමාන්තරාශයක් වන අවස්ථා හතරක් තියෙනවා එක චතුරාශක සම්මුඛ පාද සමානයි අර සමාන්තරාශයේදී එක ලක්ෂණයක් නේ චතුරාශයක සම්මුඛ පාද සමානයි නම් ඒ චතුරාශයේ සමාන්තරාශයක් වෙනවා කියන එක ප්‍රමේයකින් කියන සමාන්තරාශ දෙක පාඩ චතුරාශයක සම්මුඛ කෝණ සමානයි මෙයාට මෙයා මෙයාට දෙන්න. ඔන්නෝග චතුරාශයක සම්මුඛ කෝණ සමාන වුණොත් මේ සමාන්තරාශයක් මේ චතුරාශය සමාන්තරාශයක් වෙනවා. මම මේ කතා කරගෙන යන්නේ චතුරාශයක් සමාන්තරාශයක් වන අවස්ථා හතරක් තියෙනවා. තුන්වෙනි එක චතුරාශයක විකර්ණ එකක් අනික සමච්ඡේදනය කරනවා නම් ඒ චතුරාශය සමාන්තරාශයක් වෙනවා. අන්න ඒක තමයි අපිට වෙන්නේ. අනිත් එක තෝරන කියන චතුරාශයක එකම පාදිකලයක් සමානත් වෙලා සමාන්තරත්තුන ඒක චතුරාශයේ ලක්ෂණයක් නෙමෙයි හැද. එකම් පාදිකලයක් සමානත් වෙලා සමාන්තරත්තුනොත් ඒ චතුරාශයේ සමාන්තරාශයක් වෙනවා. පොඩක් පරණේ අලුත් කරගන්න. චතුරාශයක් සමාන්තරාශයක් වන අවස්ථා හතර තමයි මේ. හරි ඉස්සෙල්ලා පාඩමෙන් කිව්ව සමාන්තරාශයක ලක්ෂණ හතර. මේ කියන්නේ චතුරාශයක් සමාන්තරාශයක් වන අවස්ථා හතර ප්‍රමේය හතරකින් ඇති පොතේ. දැන් අපිට මේක සමාන්තරාශයක් කියන්නේ කොහොමද ඔකට සැලකෝ පේරුවන් කියන්න තමයි වෙලා යන්නේ දැන්. මොකක්ද දෙකක් මෙයා මෙයාට සමානයි දප්තේ මෙයා මෙයාට සමානයි දප්තේ එහෙනම් මේ චතුරාශයේ විකර්ණ එකක් අනේක සමච්ඡේදනය කරලම ඒකෙන්ද කවුද වෙන්නේ BRCO සමාන්තරාශයක් තේරියන්නේ ගහම වෙලා සාදද BRCO චතුරාශයේ සාලක ඒක විස්තර ලියනවා BD සමානයි ආරකුදේ DC දත්තයි ආයි කවුද OD සමානයි කාටදේ DR මොකද පුතේ දත්තයි එහෙනම් අපිට පේනවා මේකේ එම නිසා කෙලින්ම තියෙනවා BRCO සමාන්තරාශය හේතුව ලියනවා මම හේතුව කියකේ ඉන්නේ විකර්ණ එකක් අනේක සමච්ඡේදනය කරන්න බැරි නේ විකර්ණ එකක් සමච්ඡේදනය කරන්න බැහැ ඔන්න එක ඔප්පු කරා කවුද ओ
හරි පුතේ ඒකට ඕගොල්ලෝ දැන් ඔප්පු කරගත්තා නේද මේක සමාන්තරාශියක් කියලා කො ඔගොල්ලෝ ඔප්පු කරගත්තනේ මේක සමාන්තරාශියක් කියලා සමාන්තරාශියක් වුණාම කියන්නේ මෙයාට මෙයා සමාන්තර වෙනවා නේද දැන් හරිද ඕගොල්ලෝ මේක සමාන්තරාශියක් කියලා දැන් ඔප්පු කරගත්තනේ එතකොට මෙයාට මෙයා සමාන්තරයි එතකොට ඕගොල්ලෝ දැන් සලකන්න මෙන්න මේ ටික ඕනේ हेतु චතුරාශ්‍රේක විකල් දෙකක් අනේක සමච්ඡේදනය කරනවනම් මේ චතුරාශ්‍රේක අපි කියන්නේ සමාන්තරාශ්‍රයක්. ඒක තමයි එකෙන් ඔප්පු කරන්නේ. චතුරාශ්‍රේක විකල් දෙකක් අනේක සමච්ඡේදනය කරන නිසා මේක සමාන්තරාශ්‍රයක් කියන එක. සමාන්තරාශ්‍රයක් වුණොත් මෙයා මෙයාට සමාන්තර වෙනවා. එතකොට මෙන්න මේ මේක පෙන්වන්න කියන්නේ මෙයා බෙදීම මෙයාට සමානයි කියන එකට මේ ත්‍රිකෝණය. කල්පනා වල තුනක් බෑ අර කලබලේ ජ්‍යාමිතිය කියන්නේ බෑ. ඒක දැන් ඔකට පේනවා මෙයාට මෙයා සමාන්තරයි. ඒ හේතුව මෙයා සමාන්තරාශ්‍රයක් හින්දා මෙයයි මේ සමාන්තර. එහෙනම් දැන් හරිනේ ත්‍රිකෝණයේ එක් පාදයකට සමාන්තරයි ත්‍රිකෝණය. ත්‍රිකෝණයේ ඉතිරි පාදයක සමානුපාතික වෙයි. මේක හමුවන විදිහ නෙමෙයි ගිහිලා තියෙන වෙනමනේ. හරි. දැන් ඊට පස්සේ ලියනවා කවුද පුතේ? EQ බෙදීම. මෙයා බෙදීම මෙයා කවුද? QB. සමානව මෙයා බෙදීම මෙයා මොකටද මේකද? I A O බෙදීම කවුද? A O බෙදීම කවුද? O A. ඒකට හේතුව ත්‍රිකෝණයක ත්‍රිකෝණයක එක් පාදයක සමාන්තර නැති රේඛාවකින් ත්‍රිකෝණයේ ඉතිරි පාදයක සමානුපාතිකව බෙදෙන නිසායි අර ප්‍රමේය ත්‍රිකෝණයක එක් පාදයක සමාන්තර නැති රේඛාවකින් ත්‍රිකෝණයේ ඉතිරි පාදයක සමානුපාතිකව බෙදී කියලා ලියන්න වෙනවා. එයා මම ඒව ලියන්න නෑ යන්නේ. මේගොල්ලෝ අර බෙදීම දිනම මේ දින දින අනුනේ. ඒකෙව බෙදීම වෙනුවට දාලා තියෙන අනුනේ. බෙදීම වෙනුවට අපිට අනු දා ගන්න පුළුවන් කවුද? QB. සමානයි AU. අනු කවුද? ඔන්න දෙක ඔප්පු කරා. තේරෙනවද කියන දේ? ඊළඟට QP සමාන්තරයි BC බව. Q Q QP මම කෑ ගහන්න බෑ හදුව ඔයගොල්ලෝ බලන්න QP කො. කොහොනේ Q QP සමාන්තරයි කියන්න ඕන කාටද? BC. ඒක මම ඔප්පු කරන හැටි කියන්න ලියන්නේ. හරිද? තේරු නැත්තම් කියන්න. මේ සමාන්තරයි කියන්නේ කියනවානේ. දැන් ඕකට පේනවා පුතේ මෙයා බෙදීම මෙයාට සමානයි කියලා කිව්වා. හරිද? දැන් ඕකට නැවත පුළුවන් පුතේ මෙන්න මේ ත්‍රිකෝණය අරගෙන අපිට පුළුවන් නැවත මෙයා බෙදීම මෙයා සමානයි මෙයා බෙදීම මෙයා කියලා කියන්න. හරිද? ඇයි මේක පුතේ සමාන්තරයිනේ. ඇයි මේක සමාන්තරස්යක් වුණා පේනවා. මේ ත්‍රිකෝණය ගන්න බෑ. මෙයාට මෙයා සමාන්තරයි. එහෙනම් අපිට පුළුවන් මෙයා බෙදීම මෙයා සමානයි මෙයා බෙදීම මෙයා කියලා. ඉතින් අපි කිව්වනේ පුතේ මෙයා බෙදීම මෙයා සමානයි මෙයා බෙදීම මෙයා කියලා. අපි කිය අනිත් පැත්ත නෑ. මේ ඒ කියන්නේ මේ වෙන. මෙයා බෙදීම මෙයා සමානයි මෙයා බෙදීම මෙයා කියලා කිව්වා. දැන් අපිට මේ ත්‍රිකෝණයෙන් කියන්න පුළුවන් මෙයාට මෙයා සමාන්තර හින්දා මෙයා බෙදීම මෙයා සමානයි මෙයා බෙදීම මෙයා. එහෙනම් ඉතින් කිව්වා මෙයා බෙදීම මෙයා බෙදීම මෙයාට සමානයි කියලා. දැන් කිව්වා මෙයා බෙදීම මෙයා සමානයි මෙයා බෙදීම මෙයා කියලා. දැන් එකකින් ඔප්පු වෙනවා මෙයා බෙදීම මෙයා බෙදීම මෙයාට සමාන. දැන් මේ ත්‍රිකෝණේ මෙයා බෙදීම මෙයාට සමානයි නේ. නැත්තම් මේ ත්‍රිකෝණේ මෙයා බෙදීම මෙයාට සමානයි. ඉතින් මේකට මේක පොඳින් සමානයි. පොඩකින් කියපු දේ තේරුන්නේ නැද්ද කොහෙද අන්තිම එකනේ? දැන් ඉස්සෙල්ලා මට කියන්නකෝ මේක සමාන්තරාශ්‍රයක් කිව්වා තේරුණාද කියන්නකෝ ඉස්සෙල්ලා මේක ඉක්මනින් කොට වෙලා යනවා. තේරුණා. හරිද? මේක සමාන්තරාශ්‍රයක් කිව්වේ ඇයි? BRCO සමාන්තරාශයක් කිව්වේ
මෙයාට මෙයා සමානයි දත්තේ මෙයාට මෙයා සමානයි දත්තේ එහෙනම් චතුරස්‍රයක විකර්ණයක් ආකාරයක සමච්ඡේදනය කරන එක සමාන්තර රාශියක් විවහර දෙයක එක දෙවැනි එක ඒගොල්ලෝ කියන්නේ මොකද්ද මෙයා මේ මෙයා බෙදීම මෙයා සමානයි මෙයා බෙදීම මෙයානේ ඒතකොට මම මෙයයි මෙයයි වැඩපු ත්‍රිකෝණයක් හොයාගත්ත වෙන්නේ ඒකේ ඔයගොල්ලෝ දැන් ඉස්සෙල්ලා මේක සමාන්තර රාශියක් කියලා ඔප්පු කරානේ එතකොට මේ රේඛාව මේ රේඛාවට සමාන්තර වෙනවා ඉතින් පුතේ ත්‍රිකෝණයක එක් පාදයක සමාන්තර වෙච්ච රේඛාවෙන් ත්‍රිකෝණයේ ඉතිරි පාදයක සමානුපාතිකව බෙදෙනවා දෙවැනි එක තේරුණාද ඒක දෙක තේරුණාද වඩා බලන්න හරිද තේරුණාද ඔය අහපු කෙනා හරිද හරි සර් ප්‍රශාන් මොකද හරි සර් පොතේ තුන්වෙනි එක ඒගොල්ලෝ කියන්නේ මෙන්න මෙයයි මෙයයි සමාන්තරයි කියන්න නෙමෙයි එතකොට මෙයයි මෙයයි සමාන්තරයි කියන්න අපිට කියා ගන්න ඕනේ මෙයා බෙදීම මෙයා මෙයා බෙදීම මෙයා අර ප්‍රමේ විලෝමේ ත්‍රිකෝණයක නේද මෙන්න මේ දෙන්න සමාන්තර නම් මේ ඉතිරි පාදයක සමානුපාතික බෙදෙනවා නම් මෙයා මෙයාට මොකද වෙන්නේ සමාන්තර වෙනවා එහෙනම් අපිට කියා ගන්න ඕනේ මෙයා බෙදීම මෙයා බෙදීම මෙයාට සමානයි කියා ගත්තා නම් කවදාකවත් පුතේ මෙයා බෙදීම මෙයා බෙදීම මෙයාට සමානයි කියන්නේ බෑ දැන් අපි කිව්වා ඉස්සෙල්ලා මෙයා බෙදීම මෙයා බෙදීම මෙයාට සමානයි කියලා දෙවෙනිකින් ඔප්පු කරේ ඒක තමයි මෙයා බෙදීම ඊළඟට ඔකට පේනවා මේ ත්‍රිකෝණය මෙන්න මේක මම ලියන්නේ නැහැ වෙලා යන හින්දා මේ ත්‍රිකෝණය මේ කවුද A C R ත්‍රිකෝණය ගන්නකො දැන් මේක සමාන්තර රාශියක්නේ එතන මෙයාට මෙයා සමාන්තරයි බලන්න එතන මෙයා සමාන්තරයි නෙමෙයි එතන මේ ත්‍රිකෝණය බලන්න මේ ත්‍රිකෝණයට සමාන්තර රේඛාවන්ගේ ත්‍රිකෝණ ඉදිරිපාද දෙක මෙයා බෙදීම මෙයා බෙදීම මෙයාට සමාන ඉස්සෙල් අපි එකෙන් කිව්වා මෙයා බෙදීම මෙයාට සමානයි දැන් මේ ත්‍රිකෝණයෙන් අපි කියනවා මෙයා බෙදීම මෙයාට සමානයි එහෙනම් දැන් ඔප්පු වෙනවනේ මෙයා පොදු වෙනවනේ මෙයා බෙදීම මෙයා නේද එහෙනම් අපිට පුළුවන් වුණනවා ABC ත්‍රිකෝණයෙන් මෙයා බෙදීම මෙයාට සමානයි එතකොට දැන් පේනවනේ මේ ත්‍රිකෝණේ ත්‍රිකෝණයක පාද දෙක සමානුපාතිකව බෙදෙනවා එහෙනම් මේ QB රේඛා BC ට මොකද වෙන්නේ සමාන්තරයි කියලා කියන්නේ තේරුණාද තේරුණාද කියපු දේ ඒක තේරුණ නැද්ද එහෙම ලොත් දෙන්න කියන්න වෙනවා තේරුණා සර් කොට බලන්න තේරුණාද කියලා නැත්නම් මට ලියන්න වෙනවා ඉතින් මේ ත්‍රිකෝණය අරගෙන මට ආයෙ කියන්න වෙනවා අරගෙන මම යා සමාන්තර රාශියක් කිව්වෙයිද මෙයයි මේ සමාන්තර හිත බඩ ඔප්පු කරන්න දෙනවා මෙයා බෙදීම මෙයාට සමානයි කියලා කියන්න වෙනවා ඒක ලියලා ඊට පස්සේ තමයි කියන්නේ මෙයා බෙදීම මෙයා බෙදීම මෙයාට සමානයි දැන් ඔප්පු කරා මෙයා බෙදීම මෙයාට සමානයි මෙයාද මෙයා බෙදීම මෙයා පොදු වෙනවනේ උතර කියන්නේ නම් මෙයා බෙදීම මෙයා සමානයි මෙයා බෙදීම මෙයා උතර මේ ත්‍රිකෝණය මෙයා බෙදීම මෙයාට සමානයි කියලා ඔප්පු කරේ හින්දා මෙයා මෙයාට සමානයි කටින් කියනා වගේ නෙමෙයි ලියන්න ඕනේ මෙයා මෙයා කිව්වම ලින්කාරයි වගේ කරපු කෙනෙක් තමයි දන්නේ හරිද දිල්මි තේරුණාද ඒක ඔව් සර් හරි thank you sir පොඩ්ඩක් ඇහ හුරු කරගන්න ගෙදිද ඔය ජාමිතිය අහනම පුතේ වෙලා තියෙන්නේ වෙලා යනවා ඉතින් වෙලාවත් ඉවරයි මම නිකබට සමකෝණී සමරූපී කියන්න පොඩි විනාඩි 5ක් අරන් හරි සමරූපී සමකෝණී සමරූපී වෙන්න මොකද වෙන්න ඕනේ දන්න කෙනෙක් ඉන්නවනේ සමරූපී වෙන්න නම් පොතේ එකම හැඩේ තියෙන්න ඕනේ ඒ ත්‍රිකෝණේ එකම හැඩේ තියෙන හැබැයි සමරූපී වෙන්න කාරණා දෙකක් ඉෂ්ට වෙන්න ඕනේ අනුරූප කෝණ සමාන වෙන්නත් ඕනේ අනුරූප පාද අතර අනුපාත සමාන වෙන්නත් ඕනේ සමකෝණී වෙන්න නම් දැන් ත්‍රිකෝණේනේ අපිට තියෙන්නේ එක ත්‍රිකෝණයක කෝණ තුනක් අනිත් ත්‍රිකෝණයේ කෝණ තුනකට සමාන වුනොත් ඒක සමකෝණි. එක ත්‍රිකෝණයක කෝණ තුනක් අනිත් ත්‍රිකෝණයේ කෝණ තුනට සමාන වුනොත් ඒක සමකෝණි. සමරූපී වෙන්න නම් එහෙම නෙමෙයි වෙන්න ඕනේ. කෝණ තුන කෝණ තුනට සමාන වෙන්න ඕනේ තමයි ඊට අමතරව අනුරූප පාද අතර අනුපාද සමාන වෙන්නත් ඕනේ. ඔය සමකෝ සමරූපී කියන්නේ නිකන් එකම හැඩේ කියන අර. එකම හැඩේ කියන්නේ ත්‍රිකෝණ නම් ත්‍රිකෝණ කියන එක නම් නෙමෙයි. චතුරස්‍ර නම් චතුරස්‍ර කියන එක නෙමෙයි. දැන් හිතන්නකො මම ත්‍රිකෝණයක් ඇද්ද කියලා නිකන් මෙහෙම මේ හැඩේට ඒකට සමරූපී වෙන්න මෙහෙම ඇඳලා බෑ මේ දෙක වෙනස් වෙ පොතේ එතකොට මේකට සමරූපී වෙන්න නම් ඒ සයිස්ම වෙන්න ඕනේ මේකේ හැඩේටම අදින්න ඕනේ ඒක ලොකු පොඩි ප්‍රශ්නයක් නෑ මේ හැඩේටම ඉන්න ඕනේ
මේ කුල මෙහෙටන ගිහිල්ලා තියෙනවා අන්න සමරූපී එකම හැඩේ තියෙන ඒවට කියනවා අපි සමරූපී හරි ତර සමරූපී සමරූපී ත්‍රිකෝණ නෙමෙයි සමරූපී චතුරාර්ය ඕනම බහුවස්සයක් පුළුවන් ත්‍රිකෝණේ චතුරාස්‍රේ පංචාස්‍රේ ඕනම එකක් ගන්න පුළුවන් ඒක එකම හැඩයක් තියෙන රූප වලට කියනවා අපි සමරූපී ත්‍රිකෝණ ත්‍රිකෝණ සමරූපී නෙමෙයි ඒ ත්‍රිකෝණ වලත් එකම හැඩේට එකම විදියට තියෙන දුර මේක කව ගිහිල්ලා තියෙන මේ රේඛා මෙහෙට යන වෙනවා මේකත් ඒ විදියට මේක මෙහෙට නම් මේක මේක මෙහෙට යන ඒ එකම හැඩේ තියෙන එකම හැඩේ තියෙන තර රූප වලට කියනවා අපි මොකද්ද සමරූපී තර ලියමුද පොඩ්ඩක් ඕන රූපය ඇඳේර කියන්නේ සමරූපීන්ට කාරණා දෙකක් ඉෂ්ට වෙන්න ඕන සම කෝණී වෙන්න නම් එකයි එක ත්‍රිකෝණයක කෝණ තුනක් අනිත් ත්‍රිකෝණයේ කෝණ තුනකට සමාන වුණාම ඇති හැබැයි ඉතින් කෝණ තුනම සමාන වෙන්න ඕනේ නැහැ දෙකක් සමාන වුණාම ඇති ඉතුරු එක ඉබේම සමාන වෙනවා ඒ ත්‍රිකෝණයේ කෝණ තුනයි 180යිනේ දෙකක් සමානනොත් 180න් ඒ දෙක එකතු අඩු කරාම අනිත් කෝණේ අනිත් ත්‍රිකෝණයේ කෝණට සමානයි එහෙනම් සම කෝණී කියන්නේ සම කෝණී නවයේම තේරුම තියෙනවනේ එක ත්‍රිකෝණයක කෝණ තුනක් තවත් ත්‍රිකෝණයක කෝණ තුනකට සමානයි නම් සම කෝණී සම රූපී වෙන්න එකම හැඩේ තියෙන්න ඕන එකම හැඩේ තියදී අනුරූප පාදතර අනුපාත සමානුපාතික වෙන්නත් ඕනේ එහෙනම් අපි ලබන සතියේම කියමුද මේ පැත්ත පැහැදිලි වෙන්නේ එහෙනම් පොතේ පොඩ්ඩක් ඒක ලබන සතියේ කියන්න අර දැන් අර මං අද ඕක කියලා ඕක ඉවර කරලා සමකෝණී වලින් ලබන සතිය කරන්න හිදී හරි එහෙනම් ඕගොල්ලෝ පොඩ්ඩක් බලාගෙන කරගෙන තියාගන්න ලබන සතියේ සමාන්තර ශ්‍රේණි ගුණෝත්තර ශ්‍රේණි වල විභාග ගණන් ටික අතා ගණන් කීපයක් හදලා ඉවර කරගෙන සමකෝණී ගොඩක් දුරට කරගන්න පුළුවන් වෙයි ඊට පස්සේ අපිට තුන්වෙනි වාට්ටේ යන්න පුළුවන් හරිද එහෙනම් පොතේ එහෙනම් ඕගොල්ලෝ 16 3 ඉතිරි ගණන් ටික හදන්න ඊට අමතරව ඔයගොල්ලෝ කරන්න ඕනේ මොකද්ද 16 4 දෙවෙනි ගණන හදලා හැබැයි ඔය හදපම ගණන් පොඩ්ඩක් හදලා පුහුණු කරගෙන තියාගන්න අනේ ගෙදර වැඩ කරන්න උත්තර ඇහුවාම විනාඩි 45ක් විතර යනවා ගෙදර වැඩ උත්තර කියන්න මට ඔක්කොම මඟට හදන්න වෙනවනේ එහෙම නැතුව ගෙදෙදි හදලා බැරිය ඔය විතරක් කියන්න හරි එහෙනම් පුතේ ඔක්කොටම ආයිබෝ මොනවා හරි අහන්න තියෙනවා අහන්න පේපර් ක්ලාස් එක අද 4ට තියෙනවා පුතේ Thank you sir හරි පුතේ Thank you sir Thank you sir ආයුබෝවන් සර් thank you sir හරි පුතේ ආයුබෝවන් සර් පේපර් ක්ලාස් එකට විතරයි සර් ඇඩ් කරලා තිබ්බ ඉස්සෙල්ලා ආ මමයි ඒකත් ඇඩ් කරලා නැද්ද ඔයාව නේ නෝමල් ක්ලාස් එකට ඇඩ් කරලා තිබ්බ නැහැ සර් ආ මන් දන්නේ නැහැ ඔයාකට පේපර් ක්ලාස් එක කිව්වෙ ඉඳ මමයි ඇඩ් කරේ අයියට අමතක වෙලා ඇති මං ඔයාගේ නම්බරේ වෙනස් කරලා මොකක් හරි දෙනවද अद पेपर का